දැසනා අපේ සූදානම් වෙන්නේ ගම්පහා මිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට සිතට ධර්මයේ වටිනාකම තහවුරු වන දෙපැය ආරම්භ කරන්නට ඒ මෙත්නෙත් පාමුල සමීර සිහිපත් කළා වගේ විශේෂයෙන්ම අපි හැම දිනාම බොහොම ගෞරවයෙන් මේ පුණ්‍ය භූමියට ඒක රාශී වෙන්නේ නිවසේ සිට රේඩියෝව සුසරකොට ධර්මය අහන්න සෝදානම් වෙන්නේ වසර ගණනාවක් පුරා මේ මෙත්නෙත් පාමුල ඇසුරේ ඇසුණු බුදුබණින් සැනහුණු පිරිසට අපේ පූජනීය දේශකයාණන් වහන්සේ ලබා දෙන මඟ පෙන්වීම නිසා වෙනමයි. ඒ මඟ පෙන්වීම සැබවින්ම අර්ථවත් ජීවිතයකට මහා ශක්තියක් වුණ අවස්ථා එමටයි. ඒ වගේම ලෞකික ලෝකෝත්තර කියන දෙපක්ෂය තුළදීම ජීවිතයේ සැනසුම උදෙසා මෙත්නෙත් පාමුලෙන් ලැබුණු පිටවහල අති දුර්ලභ අවස්ථාවක් සේයි අපේ ශ්‍රාවකයන් සිහිපත් කරන්නේ. ඒ උතුම් වූ දුර්ලභ අවස්ථාව ඔබට හිමි කර දෙන්නේ මා සඳහන් කරන්නේ දුර්ලභ අවස්ථාවක් ලෙස සද්ධර්ම ශ්‍රවණය කියන දුර්ලභ අවස්ථාව තමයි ඔබට ලැබෙන්නේ මේ උතුම් අවස්ථාවෙන්. ඉතින් ඒ උතුම් භාග්‍ය ජීවිතය සනසවා ගැනීම උදෙසා ලබා දෙන්නට සූදානම් වන මොහොතේ ගම්පහ මිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේව හැමදිනාම සාදුකාරයක් දීලා නමස්කාර පූර්වකව මෙත්නේ පාමුල වෙනුවෙන් පිළිගන්න සාදු සාදු සාදු. ඒ වගේම වැඩමවා වදාළ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා මෙත්නේ පාමුල ආරම්භන මොහොතේ. අද දවසේ මෙත්නෙත් පාමුලේ පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ හත්වන වතාවට අතකණ්ඩව වසර හයක් මෙත්නෙත් පාමුලට දායක වුණ අංක 190.35S නිවසේ පන්නිපිටිය දෙපානම වීරමාවතේ පදිංචි බියංකා හේස මහත්මිය සහ ග්‍රා සජීවනි මහත්මිය ඇතුළේ පවුලේ පින්නතුන් මේ උතුම් පින්කමේ දායකත්වය ගැන කටයුතු කරනවා. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට දැහැත් පිළිගන්වල ඒ සඳහා ආරාධනා කරන මොහොතයි එළඹෙන්නේ. මේ ආරාධනාව මතින් ඔබට ජීවිතයට අර්ථවත් වූ දහම් පදයක් අහන්නට ලැබෙන විරල අවස්ථාවයි පාදා දෙන්නට අප සූදානම් වෙන්නේ. ඒ ආරාධනාව මතින් අපි පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට ඇරයුම් කරනවා සද්ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සුපුරුදු ලෙසින් සදා සවන්පත් උතුම් දහමට යොදාගෙන සිටින අප්‍රමාණ දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂෙහි ගෞරවයෙන් සිදු කරන ආරාධනේ පිළිගනිත්වා කියලා සාදු නාදයක් පවත්වා. සාදු සාදු විදානෙත් යෝග බලා මනුලොව සතට සෙත දෙන දෙවි දුනේ සදා සුව දෙන ධම්මා මාසුව විඳිනු රිසෙවෝ දෙවි දුනේ උදා වනහිරු ලෙසින් දෙවරස් විහිඳුවන ලද දෙවිඳුනේ සදා තෙරුවන් නැමද දම්රස විඳුනු මැන හැම දෙවිඳුනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවනකාලෝ අයං බදන්තා ලෝවේ අසදිස ගුණවතාව මගේ සම්බුදු සමිඳුනේ නොවේ රහසත් පවක් රැඳිලා හද මඬල තුල සමිඳුනේ ලෝවේ ඇමතම සමමෙතින් සෙත් වැඩෝ මගේ බුදු සමිඳුනේ සුවේ නිවනම ලබන්නට මම වඳිමි මගේ බුදු සමිඳුනේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිදාය දණ්ඩං භූතේසු තසේසු තාවරේසු ච යෝන හන්ති නඝාතේති තම්හං බ්‍රෝමි බ්‍රාහ්මණංති සදා වන්දනීය පරම පූජනීය පාද පංකජ ඇති මහ සංඝරුවනයි පූජ්‍යතර මෙහෙණින් වහන්සේලායි පූර්වාංගම කරගෙන මේ දම් සභා මණ්ඩපයේහි රැඳී වාසය කරන අද දවසේ දායකත්වයේ වෙනුවෙන් ආරාධනාව සිද්ධ කළ පන්නිපිටියේ දෙපා නම වීරමාවතේ අංක 193 එස් නිවසේහි පදිංචි අග්‍ර සජීවනී පින්වත් දියණිය සකීය සහෝදරිය වූ බියංකා දීපානි හේසර් පින්වත් මහත්මිය සමග ඒකරාශීව සිද්ධ කළ ආරාධනාව සමග සමගාමී වන ධර්මශ්‍රාවක ශ්‍රාවිකා පින්නතුනේ ලෝතලයේ විවිධ තැන්වල සිට දහම් රස විඳින්නට හිත හුරුපුරුදු කරගත්ත ධර්මශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි ලෝතුරා ධර්මය ඇසූ තරමින් හැමදෙනාටම රසයක් විඳින්නට බැරි බව සඳහන් වන ලස්සන ගාථා දෙකක් දහම් දෙසුම ආරම්භයේම දහම් අවවාදයක් වශයෙන් සිහිපත් කළොත් හොඳයි කියලා මට හිතෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ උදායි කියලා භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේට පේනවා ධර්මයේ පිළිබඳව කුසాగ්‍ර අවබෝධයක් ඇතිව වැඩ ඉන්න මහතෙරවරයන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට වඩිනවා. ආසනගතව දහම් දේශනවා. දායක දායිකාව උන්වහන්සේට ගෞරව කරනවා. විවිධ වූ පුද පූජා දහම් පිරිකර වශයෙන් පූජා වෙනවා. උදායි හාමුදුරුවෝ කල්පනා කරනවා
මටත් මේ විදිහට ගරු සත්කාර ලබන්න නැත්තම් මටත් ওই ධර්මාසනේ වාඩි වුණොත් ඒ ගෞරව සත්කාරයේ විදිහටම ලැබෙයි කියලා හිතනවා. උන්වහන්සේ දවසක් දායක දායිකාව රැස්වෙච්ච වෙලාවක ගිහින් ධර්මාසනේ වාඩි වෙනවා. දායක දායිකාව උන්වහන්සේගෙන් ධර්මයේ පිළිබඳව විවිධ ප්‍රශ්න අහනවා. දැන් අපි මේ දෙවනි පැයේදී ප්‍රශ්න අහනවා වගේ විවිධ වූ ප්‍රශ්න අහනවා දේශනා කළ පුංචි දේශනාව තුළින්. සමහර වෙලාවට දේශනාව පටන් ගන්නත් ඉස්සෙල්ම ප්‍රශ්න අහනවා. විනය පිළිබඳ ප්‍රශ්නත් අහනවා. උන්වහන්සේ නිරුත්තරයි. උන්වහන්සේට ඕනකම තිබුණේ මොනෝ හරි බණක් කියලා අර අනිකුත් භික්ෂුන් වහන්සේට ලැබෙන ගෞරව සත්කාර ලබන්න. දැන් මේ කාරණය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආරංචි වෙනවා. ස්වාමිනී උදායි හාමුදුරු හරි අමාරුවක වැටුරනේ ධර්මාසනෙට ගිහිල්ලා. උන්වහන්සේ හිතුවේ අනිත් භික්ෂුන් වහන්සේලට වගේම මටත් බණ කියන්න පුළුවන්, එතකොට ගෞරව සත්කාර ලැබෙනවා කියලා. නමුත් උන්වහන්සේට එකම අහපු ප්‍රශ්නෙකටවත් උත්තර දී ගන්න බැරි වුණානේ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ ළඟම ඉඳලත් මේ උදායි හාමුදුරුවන්ට ධර්මයේ විනය පිළිබඳ අවබෝධයක් නැහැනේ. අන්න බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා, යාව ජීවම් පිචේ බාලු පණ්ඩිතං පවිරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බේ සූපරසං යතා. ඊළඟට ඒකටම සමාන්තර තව ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙත් පසුබිම කෙටියෙන් මතක් කරන්නම් මම. ඊට පස්සේ කවියක් කියලා දෙනවා ගාථාවේ අර්ථය ඇතුළත්. පින්වත් ඔබට මතකයි බද්දවග්ගියේ කුමාරවරු රවණාන්තරයට ගිහිල්ලා විනෝද වෙන්න ගිහිල්ලා මිලට අරගෙන ගිය එක්තරා කාන්තාවක් ඒ විනෝද වෙන අතරේදී පෙම්වතියක් නැති පෙම්වතෙක් සල්ලි වලට පෙම්වතියක් අරන් ගියා. ඇය අර ගලවලා ඒගොල්ලෝ ක්‍රීඩා කරනකොට ආභරණ ආදී දේවල් ගලවලා පැත්තක තියලා ක්‍රීඩා කරන්නේ. අර ආභරණ ටික ඔක්කොම හොරෙන් අරන් ගිහින්. පින්වත් ඔබට මතකයි කතාව. බද්දවග්ගී කුමාරවරු වනාන්තර පීරගෙන නගරයටත් කිට්ටු වෙන්න එනවා. මේ හෙර කාන්තාව හොයන්න. ඔය අතරත භාග්‍යතුන් වහන්සේට පේනවා එදා. දැන් මේ 60 දෙනාම 60 දෙනාගෙන් 59 දෙනෙක් ධර්මාවබෝධය ලැබීමට සුදුසුයි. ඊට පෙර අය කවදාවත් බණ අහලා තිබුණේ නැහැ. බුදුහමඳුරෝ ගැන අහලා තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ අර කාන්තාව හොයාගෙන යන පිරිස ඉදිරියට වඩිනවා. වැඩලා උන්වහන්සේ අහනවා කොහෙද යන්නේ? කලබලේ කවද හොයන්නේ? සිද්ධිය කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා තමන් ගැන හොයාගන්න එකද වටින්නේ? අනුන් ගැන හොයන එකද? නපරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනාව ආවෙක්කෙය කතානිය කතානිච්ච. ස්වාමිනී වඩාත් හොඳනම් ජීෙක් කෙනා හොය හොය ඉන්න එක නෙමෙයි තමා. අපට දැන් වැටහෙනවා අපි මේ ගත කරපු කාලය අපි ගැන හොයන්නේ යදුවත් කොච්චර වටිනවද කියලා. භාග්‍යවතුන් වහන්සේ ලස්සන ධර්මදේශනාවක් කළා. තමන් කවුද කියලා තේමා කරගෙන ඒ ධර්මදේශනාව කෙලවර වෙන විට අවම එක්කෙනා සෝවන් වුණා. අවම පිරිස කියන්නේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් අවම මට්ටමේ තිවිච්ච අර 60 දෙනාගෙන් පිරිසක් සෝවන් වුණා. අනිත් පිරිස සකදාගාමි වුණා, අනිත් පිරිස අනාගාමි වුණා, අනිත් පිරිස අරහත් වුණා. දැන් මේ සිද්ධියත් ස්වාමීන් වහන්සේලා කතා කරනවා. බලන්න බුදුහාමුදුරුවෝ එක මොහොතයි එක අවස්ථාවයි මුණ ගැහුණේ. ආර්ය මාර්ගයට ඇතුළු වුණානේ. ආර්ය මාර්ගයට ඇතුළු වුණානේ. බුදුරජාණන් වහන්සේ එක මොහොතක් ඇසුරු කළත් කෙනෙකුට ලැබෙන ශාන්තිය එහෙමයි. දැන් බණහන ගමන් පින්වත් ඔබත් හිතන්න අපි කොයි තරම් ශාසනයට ලැබිව ළඟින් ඉඳගෙන කටයුතු කළා තියෙනවද?
අපි උදායි හාමුදුරුව වගේද බද්ධ වගේ කුමාරවරු වගේද ඔබට සතර වෙන්න පුළුවන් නම් අපි අහපු බණේ ප්‍රමාණය අනුව නම් අපට ප්‍රතිඵල ලැබුණේ නැහැ එහෙමනම් අපි රහත් ඵලයටම පත් වෙලා ඉන්න ඕන නමුත් අනුබගානේ නොසැල්වෙන ශ්‍රද්ධාවක් හිතේ තැන්පත් කරගෙන දිගින් දිගටම බණ අහන්න අපේ හිත යොමු කරගෙන තියෙන අපේ බොහෝ දුර්වලකම් බොහෝ අඩුපාඩුකම් බොහෝ අකුසල් සිතුවිලි අපි යටපත් කරගෙන කුසලතා දියුණු කරගෙන තියෙනවා කියලා හිතෙනවා නම් ඒක ජීවිතේ ලොකු වාසනාවක්. දැන් වසර 7ක් තිස්සේ අද දායකත්වයේ දරන දායක පින්නතුන්ලා අපේ බියංකා දීපාණී පින්වත් මහත්මියත් අග්‍රා සජීවනී පින්වත් මහත්මියත් කියන දෙපළ දායක දායිකාවත් එකතු කරගෙන කුලවංශයේ පින්නතුන්ලා ඉතාම උදාර අරමුණු මුල් කරගෙන අවුරුදු 108ක් ආයු වළඳලා අභාවයට පත් වෙච්ච කුඩා කල සිට මාම ඇතිදඩි කළ මහනුවර කටුගස්තර පදිංචි සිට අවුරුදු 108ක් ආයු වළඳා ඔක්තෝබර් 26 වෙනිදාට පරලෝස පැත්තල වසර 7ක් ගත වීම නිමිති කරගෙන ඒ WHM ද සිල්වා ආච්චි අම්මට පින් පමුණුවලා තියෙනවා. අවුරුදු 108ක ජීවිතයෙන් වැඩිම කාලයක් දහම අනුව හිත යොදවන්නට ඇති. හැබෑවටම හදවතින්ම සම්බුදු සරණ යන්න ඇති. පින්වත්නි අපි ජීවිතේ වැඩිපුර කියලා තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ධම්මං සරණං ගච්ඡාමි කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා. ගච්ඡාමි කියන එකේ සිංහල තේරුම යමි කියන එක. මම බුදු සරණ යමි. ඒ කියන්නේ වර්තමාන සිංහලේ නම් ක්‍රියාපදයක් යමි. මම ගමට යමි කිව්වොත් වර්තමානයි. ගියමි කිව්වොත් අතීත කාලයි. එයා ගිහින් අවසානයි. අපේ ශාසනයේ බොහෝ බෞද්ධයෝ තාම කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. අපිට කවදාද බුද්ධං සරණං ගතෝ හෝමි කියන්න පුළුවන් වෙන්නේ? ධම්මං සරණං ගතෝ හෝමි කියන්න පුළුවන් වෙන්නේ? සංඝං සරණං ගතෝ හෝමි කියන්න පුළුවන් වෙන්නේ? සමහර විට යම්කිසි ආර්ය මාර්ගයක ප්‍රතිඵලයක් ලැබපු අය වුණත් මේ වාක්‍ය වෙනස් කරන්න කැමති නැහැ. එකක් අවබෝධයෙන් තොරවීම දෝ කියලා මට හිතෙනවා. ආර්ය මාර්ගයට ඇතුළත් වෙච්ච කෙනාට සෝවාන් මාර්ගයට ඇතුළත් වුණාට පස්සේ තරමක් දුරට එයාට කියන්න පුළුවන් මං අටෙන් එකක් බුදු සරණ ගිය කෙනෙක්. ඔබ දන්නවනේ මාර්ග 4යි ඵල 4යි 8යිනේ. සෝවාන් මාර්ගයට ඇතුළු වුණොත් අටෙන් එකක් සම්පූර්ණයි. ඵලයට පිවිසෙන එක කිසිම අරුමයක් නෙමෙයි. මාර්ගයටපත් වෙච්ච එකනට මාර්ගය ළඟම ඵලය තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාව හරිනම් ක්‍රියාව අවසන් වෙනව සමගම ඵලය පූර්ණ වෙනවා. එනිසා සෝවාන් මාර්ගයටපත් වෙච්ච අය ආය අවුරුදු ගණනාවක් ගිහින් නෙමෙයි ඵලය ලබන්නේ. ඒකටම තමයි අකාලික කියන්නේ. කල් නොයවා මාර්ගයටපත් වුණාද ඵලය ලබනවා. එතකොට යමෙකුට අර බද්ද වගේ කුමාරවරු වගේ මේ ජීවිත කාලේ අධ්‍යාත්මිකව තමන් කිරලා මැනලා බලලා මම පිළිබඳව තීච්ච ලෙන්ගතු බව මම මේ මම කියන හැඟීම තුළ මමත්වයේ දැඩිව අල්ලගෙන හිටපු සිතුවිල්ල මගේ හිතින් ටික ටික දැන් බැහැර වෙලා තියෙන්නේ කියලා ඔබට කය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් අවබෝධයෙන් කලකිරීම හෝ අධ්‍යක්ීමෙන් කලකිරීම දැන් මේ බණ අහන බුදු පිරිස අතරින් බොහෝ දෙනෙක් රෝහල් වල ඉඳගෙන බණ අහනවා. ගෙදර මේ වෙලාවේ ලෙඩ ඇඳේ ඉඳගෙන අනේ පුතේ මට රේඩියෝ එක දාලා දීපන්කෝ කියලා. අනේ පුතේ මට රේඩියෝ එක දාලා දෙන්නකෝ කියලා. ඊළඟට විශේෂයෙන් රෝගීව ඉන්න ඇත්තන්ට සියලු උපස්ථාන කරන උපස්ථායක පින්නතුලටත් මම මේක මතක් කරන්න ඕන. ඒ අයට බේත් වලට වඩා තවත් වටිනවා. බේත් වලට සමාන්තරව වටිනවා කියලා හිතමු. පුරුද්දක් බවට පත් කරගන්න. හැමදාම මේ බණ ටික අර බේත් වලට අප්‍රමාණ වේදම් කරන එකේ රේඩියෝ එකකුත් සමහර විට ගෙදර තියෙන එකේ එහෙම නැත්නම් මිලදී අරගෙන ඇවිල්ලා හරි ඔබ ලෙඩේ බලන්න යනකොට
నెస్టమోల్ట్ అరయ్యనోట వాడా పలతురు టికక్ అరయ్యనోటత్ వాడా గెదర ఎకతంగ్ వెలా ఇన్న కెనిక్ నమ్ హోయల బలల గువన్ నిదులి యంత్రయక్ తీనోంది కేల బలల పుంచి గువన్ నిదులి యంత్రయక్ గిహిన్ దెంట ఏత ఇందల దేశనా కన్న గువన్ నిదులి బన అహిన్ నెత్తం ఇయర్ ఫోన్ ఎకక్ గహన్న పులువాం రేడియో ఎకక్ గిహిన్ దెంట ఎతకొట కనట ఇయర్ ఫోన్ ఎక గహగన బన అహన్న పులువాం హరీమ లోకు ఔషధయక్ ఏక ధమ్మోషధ సమన్నర్తి ఏతం పిబత బిక్కో బాహిర సియలుమ బేత్ హేత్ వలిన్ సువపత్ వెన్నే కాయిక రోగ వితరై ఏకత్ ఇస్తిరోమ కియన్న బై నమత్ ధర్మే ఔషధేన్ కయత్ సువపత్ వెనవా కాయ పస్సద్ది హదెన కొట సితత్ నిరోగి వెనవా చిత్త పస్సద్ది హదెన కొట పంచ ఉపాదాస్కందే బర సితిన్ ఇవత్ వెన్న పటం గన్నో టిక టిక అవదానిన్ అవబోధేన్ ఆదరేన్ మమ మగే కయ పిలిబందవ లబల తీన మే అద్దకీమ యలి సియుమ్ శరీరయక్ హో గణ శరీరయక్ హో నొలబన్నట ఎహమత్ నొవేనవనన్ విజ్ఞాన ధారావ సకస్సునుత్ న్యాయ రూపేకట మే నామే యన్నే ఎనిసా విజ్ఞానం అనిదస్సనం రహత్ వెనవా కియన్నే విజ్ఞానయ గీధ్యావక్ హోయాగన్న బై విసిరిలా యనో విజ్ఞానే విసిరువన్న నికం బై విజ్ఞానే హితువట విసిరేన్నే నే విజ్ఞానే హెదిల తిన సాంగ్యుతే వినాశ కరన్న ఓనే విజ్ఞానే హెదిల తిన సాంగ్యుతే కియన్నే సంకార కేలా హేతు ఫల ధర్మే మైపిందుల అహల తిన పాడం అవిద్యాపత్య సంకార సంకారపత్య విజ్ఞాన విజ్ఞానపత్య నామ రూపం హేతు ఫల ధర్మే ఇత్తామ వెదగత్తిక బుద్ధు సరణ యన అయ ధర్మయ దకియ యుతుమయ మొకద ధర్మయ కివ్వే మే పటిచ్చ సముప్పన్నతావే పటిచ్చ సముప్పన్నవ భవ ససర హెదన హెటి భవ నిరోధే కియన్నెత్ ఓకమై అపి సరళ వచన వలట నగల అపిట మే దహం రసే నియమ తనట ఎన్నత్ అపి మే ధర్మయ దకిన్న మోన ధర్మయ దకియ యుతుమయ ధర్మయ దకిన అయ సంగ గుణ వెడియ యుతుమయ సంగగుణ వడనాయ నివనిన్ నివియ యుతుమయ ఈ అనిపెత్త నివనిన్ నివును అయ సంగగుణ వెడువాయమయ ఏమనతన్ సంగగుణ వడనాయ నివనిన్ నివును అయ సంగగుణ వెడియ యుతుమే సంగగుణ వడనాయ ధర్మే దకియ యుతుమయ ఉదాయి హాందురంట కరే శివరత్ తిబునట బుదు హాందురు ళంగమ హెటియట వెడక్ ఉనే నే ఉన్నాసే సంగగుణ వెడివే నే బణ కినకుట ప్రత్యక్షం బణ కినక తమై హుంగక్ వటిన్ని బణపతపత పరిశీలనే కొరనకుట ఎత్తటమ హితెనవా అనే మే ధర్మే మట ప్రత్యక్షేమ దకిన్న పులువన్నం పులువన్నం కిల వితరక్ నేమే పులువం వేవా కిల హిత హిత ప్రార్థన కరిన్న ఎకట్ నేమే పులువంకమ హదా గండోన అపి పెవిది జీవితే తీయన్న వెన మొకడవత్ నేమే దానిట వడిండ పాంచకులట వడిండ పిరితట వడిండ దాని ఏకట నేమే మీకు తినే అనుంట బనకీ కవిదిందది నిమే అనుంట కియండోడ తమ ఇసల ప్రత్యక్ష కరగన తమాతులి తమంట ధర్మే దకిండి పులువన్న మే హేతు ఫల ధర్మే పిన్వత్ గిహి వేవా పెవిది వేవా అపి మీ జీవితం ఫలయాక్ కరగన మెరిలేనవనం మే ధర్మే దకిండమో నే మన ధర్మేద హేతు ఫల ధర్మే ఎదకొట అపి මේ සංඛාරයනෝ පින්පව් දෙකයි පින කියන්නේ භව රෝධය හදන එකක් පව කියන්නේ භව රෝධය හදන එකක් ධාන කියන්නේ ওই දෙක මැද්දෙන් තියෙන එකක් ඒකෙන් කරන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට අපිව ගමන් කරවනවා රෝධය කියන්නේ පවත්වනවා භවය පවත්වන්නමයි ඒ තුන් જાතියම හේතු වෙන්නේ ඒ තුන් જાතියෙදිම පාලින් කියන්නේ සංඛාර කියලා සංඛාර කියන වචන ටික ගැඹුරු වැඩි නම් සකස් වෙනවා మొకద సకస్సెన్ని హిత సకస్సెనో మొకట సకస్సెన్ని భవేట సకస్సెనో భవే ఆదీన వటహా గన్న కెనిక్ నువని విమసన కెనిక్ కవ దావత్ పినక్ కరల భవ సప ప్రార్థన కరన్నే సితే భవ సప ప్రార్థన కరన గతి సకస్సునోత్ వితరమై
ආන්ගේ භවයට යන විඥානය හැදෙන්නේ. එනිසා අපිට මේ භව නිරෝධයමයි මේ භවයට පැමිණිච්ච අවස්ථාවේදී ලබා ගන්න පුළුවන් ලොකුම ඥානය, ලොකුම ප්‍රඥාව. එනිසා අපිට පුළුවන් මෙහෙම වුණොත් මා කිව්ව විදිහට බුද්ධං සරණං ගතෝ හෝමි, මා බුදු සරණ ගිය කෙනෙක් අටෙන් එකක්. අර මං කොන ලෙඩ ඇඳේ ඉන්න එක්කෙනාට කය පිළිබඳව කයේ අසාරත්වය, කයේ අසුභත්වය තවම ඇති වෙලා නැතත් තරුණායට වුණත් මේ බණ ඒකාන්තයෙන් ප්‍රයෝජනයි. වයෝවෘද්ධ කෙනෙක් දැක්කම අනේ මටත් හෙට දවසේ නැත්නම් තව අවුරුදු 10කින් 12කින් සිද්ධ වෙන එකම සිද්ධිය මේකයි කියලා හිතෙනවානේ. අනේ ඉතින් බෝධිසත්වයන් වහන්සේ තව බුදුරජාණන් වහන්සේ නමකින් බණ අහලා නෙවෙයි මුළුමනින්ම ධර්මයේ දැක්කේ. ධර්මයේ දැක්කේ. භද්‍ර නව යවුන වයසේ ඉන්න ගමන් උයන් කෙලියට යන අතරදී නේද මහල්ලෙක් දැක්කේ. චන්නගෙන් ඇහුවම චන්න අර කවුද? කුමරුණියේ වයසට ගිය කෙනෙක්. හැම කෙනෙක්ම එහෙමද? එහෙමයි. එයාට පේන්න සලස්වේ නෑ කියනවනේ වයසකයි. සක්කාය දිට්ඨිය බිඳ ගනී, එතකොට ගිහි ගෙදරින් ඉවත් වෙයි කියලා හිතාගෙන. එහෙමද? මාත් මහලු වෙනවද බලන්න. මහලු බව පිළිබඳව අනුමාන අවබෝධය ලබා ගත හැකි. අවබෝධය කොටස් දෙකයි, අනුමාන අවබෝධයයි ප්‍රත්‍යක්ෂ අවබෝධයයි. ලෙඩෙක් බලන්න ගියාම ලෙඩෙකුගේ ලෙඩ දුක් ගැන අහගෙන ඉන්නකොට මටත් මෙහෙම ලෙඩ වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා නම් ලෙඩ වෙන්න ඉස්සලා කර කියා ගන්න ඕන දේවල් කරගන්න මහන්සි වෙනවා. මම හැමදාම කියන වගේ හිතා ගන්න බැරි, තේරුම් ගන්න බැරි දහමක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නිවනට. මේ විදිහ අත්දැකීම් තුලින් තමන්ට ශාරීරිය පිළිබඳ යම්කිසි අවබෝධයක් පහළ වෙනවා නම්, පටික්කුලයක් නොහොත් පිළිකුලක් පහළ වෙනවා නම්, එයා සක්කාය දිට්ඨිය බිඳ ගනිමින් ඉන්න කෙනෙක්. සක්කාය දිට්ඨිය බිඳ ගනිමින් ඉන්න කෙනෙක්. එයාට දැන් නිවන පිළිබඳ විචිකිච්ඡාවක් නැහැ. සෝවාන් මාර්ගයට පත් වෙච්ච එක්කෙනා ස්ථිර වශයෙන්ම අරහත් ඵලයට පැමිණෙනවා, නැවත ප්‍රත්‍යජන භාවයට පත් වෙන්නේ නැහැ. එනිසා හැබෑවට බුදු සරණ ගිය කෙනෙක් වෙන්න ධර්මය අපි පාවිච්චි කළාද, පාවිච්චි කරනවද, පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවද කියලාවත් බලන්න ඕන. හුඟක් කරුණු තියෙනවා ඒකට එකතු කරලා කියන්නේ. එතකොට හේතුඵල ධර්මයෙන් බණ ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. දැන් ওই කතා පුවත් දෙකම එකතු කරලා, ගාථා දෙකම එකතු කරලා දබාගිතුන් හංසේ බද්ද වගේ කුමාරවරු පිළිබඳ සිද්ධිය ඇති වෙච්ච වෙලාවේ දේශනා කරනවා භික්ෂුන් හංසලාට. මොහොත්තම අපිතේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසංගතා. ඔය ගාථා දෙකම කාටද? බද්ද වගේ කුමාරවරුන්ට කියාපු ගාතාවත්, උදායි හාමුදුරන්ට කියාපු ගාතාවත් දෙකම එකතු කරලා මම පද හතරක කවියකින් කිව්වොත් මෙහෙමයි. හැන්දට නොදැනේ නාමින් ව්‍යංජන රසය, අනුවන යාට නොදැනේ දහමේ රසය, දිව හඳුනන ලෙසින් ව්‍යංජනයෙහි රසය, නුවනැත්තාදනි නිසිදාහමෙහි රසය. බලන්න බුදුරජාණන් වහන්සේට මුවග ලෙල දෙනවනේ ඕනම කාරණාවක් කියන්න ගැළපෙනම උපමාව. ඕනම පුංචි නමයකුට වැටහෙන විදිහ උපමා බලන්නකෝ භාවිතා කරන ලස්සන. උදායි හාමුදුරුව ගැන කියලා ඒ කිව්වේ මොකද්ද දන්නවද? හැන්දට නොදැනෙනා මෙන් ව්‍යංජන රසය. දැන් හැන්ද පොල්කටු හැන්ද කිරි හොද්ද දාලා, ඉතින් ඒකට කුරුඳු දාලා, උළුහාල් ටිකක් දාලා, සුදුළුණු චුට්ටක් දාලා, හොඳට මිටි කිරෙන් හොද්ද ලිපේ තියලා පැහෙනකොට හොද්ද කැටි ගැහෙන්නේ නැති වෙන්න ලිපේ තිය පිළිඳලාම කකරන්න ඕනනේ. දැන් හොද්දට ලුණු ඇඹුල් රහ දැනෙනවද?
හැන්දට ලුණු වැඹුල් රහ දැරෙනවද? ගෙවෙනකන් හොද්දේ හැන්ද ගෑවත් හැන්දට නෙවෙයි දැනෙන්නේ වෙන්ජන රසය. ඒ වගේ මිනිස්සු හාමුදුරුවරු ළඟින් ආශ්‍රය කරනවායි කියනවා. ධර්මයේ දේශනා කරන හාමුදුරුවරු අපි එක්ක හරි සම්බන්ධයි හිතවන්තයි කියනවා. නමුත් ඒත් එක්ක සාකච්ඡා කළා, ඔයා දැන් මොකද්ද අවබෝධ කරගෙන තියෙන, ඔයාට මොකද්ද දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ධර්මයේ? එහෙමනම් කියන්න තරම් දෙයක් නැහැ. මොකක් වගේද? ඇඳ වගේ. ඊළඟට බණ කියන අපි කොච්චර දුර බණ කියලා තියෙනවද? ලක්ෂ ගාණක් කියලා කියයි, කෝටියක් විතර කියලා ඇති කියලා කියයි. අනුන්ට කියලා තියෙනවා මිසක් මොකෝවත් මම ප්‍රත්‍යක්ෂ කරගෙන නැත්තම්. මට දැනෙනවා මගේ පපුවට තට්ටු කරලා බලනකොට මම හැන්දක් වාගේ ජීවිතේ ගෙවිලා ගියා. අනුන්ට බණ කිය කිය ඇවිද්දා. පොත්පත් කියවලා දැනුම රැස් කළේම අනුන්ට කියන්නේ. මම ප්‍රත්‍යක්ෂ කරගත්තු දෙයක් නැහැ නේද කියලා. මේ වස් කාලේ තියෙන්නේ. තව කාලයක් බණ කිය කිය ඇවිදින්න නෑ නෙමේ. වස් කාලේ තියෙන්නේ අධ්‍යාත්මය සංවර්ධනය කරගන්න. කටින පිංකම මහත්ඵල මහානිසංස දායකයෙක් බවට දායකයාට පත් වෙන්නේ, පැවිද්දට පත් වෙන්නේ. එයා මේ කාලය තුළද දිව වගේ වෙනවා නම්, අර මම කිව්ව ලුණු ඇඹුල් දාලා හදපු කිරි හොද්ද ඇතුළෙම වැහැලා හැඳ හිටියත් හැඳට තේරෙන්නේ නෑ වගේ. අර කොච්චර ළඟින් ආශ්‍රය කළත් මං අහවලාගේ ගෝලයයි කියලා කිව්වත්, එයාගේ ඇප උපස්ථාන කළේ මම කියලා කිව්වත්, මම මෙච්චර බණ කියලා තියෙනවා කිව්වත්, පැවිද්දෝත් ගිහියෝත් බොහෝ විට හැන්ද වගේ කියලා කියන්න ඕන. නැත්නම් ගුවන් විදුලිය හැන්ද වගේ මිනිස්සු හදන්න නෙමෙයි බණ කියන්නේ. අඩුම ගානේ මාර්ගඵල අධිගමයකට පත්වීම කෙසේ වෙතත් ධර්මදේශනාවේ සමාරම්භයේම සිහිපත් කළා වගේ මේ දේශනාවෙන බණ අහලා තරමකට නමුත් අපේ දුක්ගිනි වේදනාවල් සමහන් කරගෙන සංසාරේ හැටි ඔහොම තමයි කියන අවබෝධයවත් ඇති වෙලා තියෙනවා නම් සසරින් අත්මිදෙන්න ඒකම සුදුසුකම. ලොකු ධර්ම අවබෝධයක් ඕන නැහැ. නිවන යනු සංසරණයට යොමු වෙලා තියෙන හිත නවත්ත ගන්න එක. සංසාරයේ හැටි කියලා කියනකොට සංසරණය වෙන ලෝකේ හැටි කියන එකයි ඒකේ තේරුම. කාට හරි අනේ සංසාරික හැටි අනිත්‍යයේ සංසාරේ මිනිස්සු කොච්චර නිකන් මහ ලොකු ධර්ම අවබෝධයක් තියෙනා නෙමෙයි, අපේ වයසක අම්මලා කොච්චරවත් කියනවා. කෙනෙකුට බලාපොරොත්තු රහිත දුක් පීඩාවක් අහම අනිත්‍යයේ සංසාරේ හැටි, සසර කියන්නේ අනිත්‍යයි කියන ගැඹුරු ධර්මයක් ඒ වචන දෙක ඇතුලේ තියෙනවා. ඒක ප්‍රමාණවත් මේ සංසාරයෙන් අත්මිදීම ආරම්භ කරන්න. ඒ වාක්‍ය හෘද සාක්ෂිත එකඟවම කලකිරීමෙන් නම් ඉදිරිපත් කරන්නේ නිබ්බිදාය. ආයේ මේ ලෝකෙට හැරෙන්නේ නැහැ. විරාගය. විරාගය ආයේ මේ රාගික ලෝකේ අපි ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. නිබ්බිදාය විරාගය. ආය වෙන කවුරුවත් බණ නොකිව්වත් ඒ ටික ප්‍රමාණවත්. කවුරුවත් කියලා නෙමෙයි අර අම්මට ඒක කියවුනේ. සම්බෝධය තමන්ටම ආපු අවබෝධය. ඔබට ඔබේ කය ගැන ඔබට ලෝකයට සිද්ධ වෙන දේවල් දිහා බලලා තමන්ට ඇති වෙන අවබෝධය තුළ ඇති වෙනවා නම් සම්බෝධය. තමන්ටම අවබෝධ වෙලා තියෙනවා නම් අනුන් කොච්චර කිව්වත් අනිත් දේලා දුකක් කියලා හිතමුකෝ. දැන් අනුන් හිසේ කැක්කුම හරියට හිසේ කැක්කුම කොමෝක ගණන් ගන්න එපා. තමන්ට හැදිලා බලන්න ඕන. තමන්ට හැදිච්ච දාර තියෙනවා දෙයියනේ, මට මෙච්චර අමාරු නම් අරයටත් කොච්චර අමාරු තියෙන්නේ ඇද්ද? අපිට අනුන්ගේ අමාරු හරියට වැටහෙන්න ඕනනේ. අන්න සම්බෝධය තමන්ටම සිද්ධ වුණාම තමයි යමක් මේක ඇත්ත තමයි කියලා වැටහෙන්නේ. දැන් ඕනම භාවනාවක් අවසන් කරනකොටත් භාවනාවට වාඩි වුණු මම භාවනාවෙන් නැගිටින මේ මොහොත දක්වාම ඉසපතන් දෙපත්ල දක්වා
අනිත්‍ය ස්වභාවයට පත් වුණාය. අනිත්‍ය ස්වභාවයට පත් වීම නිසාම මගේ කොන්ද වේදනාවට පැමිණුණාය. මගේ දෙක කුල් හිරිවැටිලාය. මට දාඩිය දානවා, මට අපහසුවක් දැනෙනවා. ඔය ටික තේරෙනවා නම් එයාට අනිත්‍ය නිසා හටගත්ත දුක, එයා දුක පිළිසිඳ දැකගත්ත කෙනෙක්. දුක පිළිසිඳ කියන්නේ දුකේ හේතුව දකින්නවා. දුක සත්‍යයක්මයි. දුක සත්‍යයක් වන බැවින් ධර්මයේ සත්‍යයමයි. ධර්මයේ සත්‍ය වන බැවින් බුදුරජාණන් වහන්සේ සත්‍යයමයි. මා බුදුන් දැක්ක කෙනෙක්. භාවනා අවසන් කරන්න ඕන එහෙමයි කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. හැම භාවනා කාණ්ඩයක්ම නිමාවට පත්වන වෙලාවේ අපිට මේ ටික මෙනෙහි කරගන්න පුළුවන් නම්, ත්‍රිලක්ෂණේ නොදුටු කෙනෙකුට කවදාවත් ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ. එතකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඔබ වාඩි වෙච්ච ඔබ පැයක් අවසන් වෙනකොට ඔබේ ශරීරයේ රිදුම් වෙනවා නම් එක ඉරියව්වෙන් වාඩි වෙලා ඉඳලා ඒක ඔබටම ප්‍රත්‍යක්ෂ සම්බෝධය. ඔබ ජීවත්වල ඉන්න කාලේ ඔබ වඩාත් ආදරය කළාය. ඔබ අතහැර ගියා නම් මව්පිය අතහැරලා දරුවෝ හිතුවක්කාර දීග ගිහිල්ලා පීඩා විඳිනායි කොච්චර මේ බණ අහනවද? සම්බෝධය තමන්ටම අවබෝධ වෙනවා. පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති භයං. ඇස් දෙක වගේ හදාපු දරුව කොහෙවත් දාලා යන්න අපි බයෙන් ඉන්නේ. එළියට බහැලා ගෙට ගොඩ වෙනතුරු අද මේ තියෙන සමාජ විපර්යාසය අනුව රාග රක්ත මිනිස්සුන්ගෙන් මගේ දුවට උවදුරක් වේදෝයි කොච්චර බයෙන් ඉන්නවද? ඉතින් මේ මේ ශෝකය, මේ භය, මේ ජීවිතෙන් අපි අත්දැක ගත්තොත් පියතෝ ජායති ශෝක, තථාගත ධර්මයේ ඇත්තමනේ. දැන් බණ අහන ගමන් හිතන්න එක එක්කෙනා ශරීරයේ තියෙන කායික ආබාධ ගත්තොත් ඔබට දුක අවබෝධ වෙලා තියෙන්නේ. ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, එහෙම නේද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. මරණම්පි දුක්ඛා කියන්නේ පෙට්ටිය දාන විදිහට මරණ එක විතරක් නෙමෙයි, හැම මොහොතකම ශරීරය ඇතුළේ මේ වෙනස නිසා හට ගන්න දුකනේ. දැන් ඔය ඉඳගෙන නැගිටිනකොට දුක දැනෙන්නේ මොකද දන්නවද? ශරීරයේ සිව් මහා ධාතු අංශු එකිනෙක පරයා සටන් වැදමින් එකිනෙක බිඳෙමින් අලුත් වෙමින් බිඳෙමින් අලුත් වෙමින් ශරීරයේ දිරා යන නිසා, මරණයට පත් වෙන නිසා. එසා ජීවිතේ අනිත්‍යයි මරණය නියතයි කියන්නේ පෙට්ටිය දාන දවසට බැනරකට ගහන්න තියෙන එකක් නෙමෙයි. මේ මොහොතේ මරණය නියතව සිද්ධ වෙනවා. නියති සංගති ස්වභාවාදී වශයෙන් ෂට්ශාස්ත්‍රෝ සහ බටහිර දාර්ශනිකයන් ආගම් පිළිබඳව තමන්ගේ මතය ඉදිරිපත් කරපු අය ඉදිරිපත් කළා තියෙනවා මේක. ඒගොල්ලෝ නියතයි කියලා කියන වචනේ හැම මොහොතකම සිද්ධ වෙනවා කියන තේරුම. හැම මොහොතකම සිද්ධ වෙනවා. ලෝකේ තියෙන සියලු දේ හැම මොහොතකම සිද්ධ වෙනවා වෙනස් වීම. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ලෝකේ හැදිලා තියෙන සංඛාර වලින් සියලු සංඛාරයන් හැම මොහොතකම අනිත්‍යයි. මේ මේ තමයි මරණය පිළිබඳ අවබෝධය. ඒ අපි ගිහින් මළගෙදරට ගිහිල්ලා ඉවරලා මාත් මැරෙනවමයි කියන කල්පනාව විතරයි අපි ළඟ තියෙන්නේ. අපිට මේ මේ දැන් දැන් ධර්ම අවබෝධය ලැබීමට සම්මා සම්බෝධිය නැහැ. නිබ්බිදාය, විරාගාය, සම්බෝධාය මේ කරුණු තුන යම් හිතක ඇද්ද ඒ අවබෝධය නිබ්බානාය සංවත්තති. නිවන සඳහා සිත සංවර්ධනය කරන එකම උපා මාර්ගයයි. මේකටම තමයි ඒකායන අයම් භික්කවේ කියන්නේ. වෙන මාර්ගයකින් ගිහින් නිබ්බානාය සංවත්තති. මේවට ආමිස පූජා කරගෙන ඉඳලා කවදාවත් ඔබ ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්නේ නැහැ. මේ මේ භවයේ තුල යම් කිසි අධිකම ලාභයක් ලබන්න උත්සාහ කරන්න. එසේ උත්සාහ කරන අපේ පින්නතුලාට හරියට අර හොද්දේ තියෙන ලුණු ඇඹුල් රස දිවාග යාන්තම් අතට ඩිංගක් අරගෙන තමයි අපේ අම්මලා ලුණු බලන්නේ, ලුණු ඇඹුල් බලන්නේ. 700ක් රසනහර පිරায়නවා දිවේ තියෙන රසනහර 700ක්. ඒ වගේ ධර්මයේ යන්තම් ජීවිතේට මේක මෙහෙමයි කියලා දැනෙනවා නම් හිතෙනවා නම් ඒ අත්දැකීම තුළ ධර්මය අවබෝධ වෙනවා.
බලන්න බද්ද වගේ කුමාරවරුන්ට වාඩි වෙලා භාවනා කරපල්ලා කිව්වේ නැහැ. තමන් ගැන හොයන්න ඔය මං කියපු බණ ටික ඔහොමම කියලා දුන්නා. ඔබගේ දැන් ප්‍රිය ආභරණ ටිකයි අරගෙන ගියේ. දැන් ඔබට ශෝකයක් තියෙනවා. පියතෝ ජායති ශෝකෝයි ටික කියලා දුන්නා. අර 60 දෙනාගෙන් 59 දෙනාව බුදුන් දැක්කා. කායික බුදුන් දැකීම නෙවෙයි. ධර්මයේ තුලින් බුදුන් දැකීම සිද්ධ කළා. ඉතින් බණ පොතේ අපේ ජීවිතය පවත්වාගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ හෙවණෙම වැඩිච්ච ඒ විදිහම ශ්‍රාවක ශ්‍රාවිකාව ගොඩක් ගැන කතා තියෙනවා. මම දැන් මේ දිනවල දේශනා කරගෙන යන්නේ නහි පබ්බජිතෝ පරූපගාති කියන තැනේ. ගිය සතිය අවසන් කළේ නිබ්බාණං පරමං සුඛං එක ඉතාම කෙටියෙන් කියලා දුන්න හින්දා ඌන පූර්ණේ හදන්නත් ඕන නිසා නිවන් දකින්න පිළිවෙල මොකද්ද කියන එක හොයමින් ඉන්න පිරිසකටත් බණ අවශ්‍ය නිසා පරමාර්ථ ධර්මයක් ටිකක් අවශ්‍ය නිසායි මම මේක මේ විදිහට මුල පුරලා ගත්තේ. මම කතා කරමින් ඉන්නේ දිගින් දිගටම මේ වස් කාලේ චීවර මාසයත් අවසන් වෙනකන් සංඝ ගුණ බුද්ධ ශ්‍රාවකෙක් හදා ගන්න ඕන ගුණ ටික. බුදුරජාණන් වහන්සේ සත්බුදු වරුන් දේශනා කළ විදිහටම බුද්ධ අවවාදය අදත් දේශනා කළා. අපි අදත් ඒක සජ්ජායනා කරනවා, අදත් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මම ඔබට අද මාතෘකා කළ ගාථාව අනුන්ව ඝාතනය කරනවා නම් එයා පැවිද්දෙක් නෙමෙයි. එහෙනම් අනුන් ඝාතනය කරන්න හිතන සිතුවිල්ලෙන් පවා ඝාතනය වේවා, ඝාතනය කරාට කමක් නැහැ කියලා හිතන සිතුවිල්ලෙන් පවා භික්ෂුවක් පරාජිකා බවට පත් වෙනවා. ගිහියොත් එහෙමයි. පරාජිකා කියන්නේ පැරදෙනවා. මම පංචශීල ප්‍රතිපත්තියේ සුත්ත නිපාතේ ධම්මික සූත්‍රය අරගෙන පංචශීලයේ පිළිබඳවත් කරුණු ටික කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රහත් ඵලයේ ලබලා බුදුරජාණන් වහන්සේගේ කමඨහන් ලබාගෙන බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. ඔය ගමනේ ඉන්න තියෙන එක්තරා වනාන්තරයක් මැද්දේ ඔය සිද්ධිය ඔය උන්වහන්සේ වැඩම කරන අතරත එක අඹුසම ඊළඟගේ රණ්ඩුවක් වෙලා ස්වාමියා ගෙදරින් එළියට බැහැරට ගිය වෙලාවේ ස්වාමි දියණිය ඇගේ මහ ගෙදරට හෝ වෙන කොහාට හරි ඔය යනවා කියලා පිටත් වෙලා යනවා. දැන් වනාන්තරේ මැද්දෙන් යන්න තියෙන මේ කාන්තාව යනකොට මෙයාට පේනවා ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. කල්පනා කළා මේ වනාන්තරේ තනියම යන එක කොහොමත් භයානකයි. ඒ නිසා මේ හාමුදුරුවෝගේ පිටිපස්සේ මං ගියොත් හොඳයි. ආරක්ෂාවක් නේ. දැන් උන්වහන්සේගේ පිටිපස්සේ මේ කාන්තාව එනවා, හාමුදුරුවෝ දන්නේ හැබැයි. දැන් ගෙදර ස්වාමියාව ස්වාමි දියණිය නෑ. හැමතැනම හෙව්වා. මිනිස්සුන්ගෙන් අහලා බැලුවා මෙන්න මේ පැත්තට යනවා වගේ දැක්කයි කිව්වා. දැන් එතෙන් ආවම වනාන්තරේ තියෙන දැන් වනාන්තරේ මැද්ද මිනිහ හදුවගෙන යනවා. යනකොට එයා කල්පනා කරනවා මේ වනේ මැද්දෙන් අපේ ගෙදර උන්දරන් තනියම යන්නේ. කාව හරි එක්ක තමයි යන්න ඇත්තේ. ඇත්තෙම බලනකොට හාමුදුරුවෝ මක එක්ක යනවනේ ඉන්න. ඒකත් දැන් ඉගෙන ගන්න කොහොඳයි. හාමුදුරුවෝ තනියෙන් වඩිනකොට පස්සෙන් යන්න එපා ගෑනු. භයානකයි. දැන් ඔය ගමන් බිමන් යනකොට අපේම ඥාතිවරු දැන් මම වාහනේ යනකොට මම පාරේ හිටගෙන ඉන්නවා දැක්කත් තනියෙන් නංගි දුවේ දිවි ඇතිරෙක් මගේ වාහනේ නෙවෙනේ ගොඩ කරගන්නේ. එන වාහනේ ඉස්සරහා ලොකු බෝඩ් එකක් ගහන්න ඕන මේ වාහනේ යන්නේ මගේම නැගණියයි. මගේම සහෝදරයාගේ දියණියයි. ඒ ඇයි පාර යන්නේ උන් හිතන්නේ කාර් එකේ කවුරු දාගෙන ගියා කියලාද? ගෑනුන් දකිනේ දාගෙන ගියා. තේරුණාද? කවදාවත් පන්සලකට විදිමින්වත් තනියම කතා කර කර ඉන්න එපා. තව කවුරු හරි ආධාරයට එකතු කරගට එන්න. ආරාධනාවක් කියන්නේ එන්නේ ජීවිතේ ඇවිලිච්ච ප්‍රශ්නයක් ගැන හාමුදුරුවොත් එක්ක කතා කරන්න එන්නේ. නරක හිතකින් එනව නෙමෙයි. නමුත් බලා ඉන්න අය
බලා ඉන්න අය හිතන්නේ මොනවද කියන එක ගැන අපි පරිස්සම් වෙනවා. අපට කමන්නේ නැහැ ලෝකේ මොනවා හිතුවත්. එහෙම හිතන්න එපා. කරුණ තුනක් තියෙන ඕනම දෙයක් කරනකොට. අත්තාධිපති තමන් ගත තීරණය තමන් ප්‍රශ්නයක් කතා කරන්න නායක හරු හම්බෙන්න ආවේ කාරි. නැත්නම් නායක හරු ළඩ වෙලා උන්වහන්සේ ඇඳේ වැඩි ඉන්නවා. දැන් උන්වහන්සේ නැගිටලා එන්න බෑ දායිකාව බලන්න. දායිකාවක් ගියා හාමුදුරුව බලන්න. ගෝලයා ගිහින් කිව්වා නායක හරු සනීප නැහැ. නැගිටලා එන්න බෑ. ඔව් මන් දන්නවා මම බලන්න යාවේ. යන්න එපා ළඩ බලන්න තනියම. පන්සලේ ඉන්න කාට හරි යන්න ගහන්න. කවුරු හරි ඉන්නවනේ ගිහි කෙනෙක් හෝ පැවිදි ශිෂ්‍යෙ. පොඩ්ඩක් එන්නකො මට හාමුදුරුව හම්බෙන්න යන්න ඕනේ. හාමුදුරුව බලන්න යන්න. තනියම ඉන්න එපා. අපි හිතමුකෝ දැන් තනියම කතා කර කර ඉන්නවා. නායක හාමුදුරුව කියනවා මෙන්න මේ අතේ කැක්කුමයි හරියට කියලා. ඉතින් උපාසකම්ම සිද්ධාලේ පටින්ගක් ගාලා අතක ගයි ඉන්නවා. තවේ කියක් වෙනවා සිල් ගන්නේ කියක්. හාමුදුරුව බලන්න ලෙඩ බලන්න. අර යෝදි අත අල්ලගෙන අතක ගයි ඉන්නවා. යන්නම් අර කිලි ලෙඩ බලන්න උපාසකම්ම සිල් ගත්තේ කි. ඔය ඉන්නුම ඉන්නුම ඉන්නවා නේද හොරිම දුස්ටයිනේ. විමසලා බලන්න මේ තීරණයකට එන්නේ. මල් ලෙඩ බලන්න කියලා ගියා. එයා කාට ඇති ලෙඩන්නේ අර ගෑණිය කතකකයි ඉන්නේ. හාමුදුරුවෝ ගෑණි අත ගෑව කියලා කියන්නේ. එනිසා හරි බයනකයි. මොකද පපුව හොඳ නැති මිනිහා ගෑණි හිතන්නේ අනිත් අය දිහත් ඒ විදිහට. මම මේ කියන ඒ ප්‍රවෘත්ති ඕන තරම්මයි පින්නතුල මට වඩා හොඳින් දන්නවා ඇති. අනික ඇත්තටම අපි කොහොමත් අත්තාධිපති තමන් හදවතට එකඟයි තමන් ගන්න ක්‍රියාමාර්ගය තමන් කතා කරනේවා ධර්මානුකූල ප්‍රශ්නයක් කතා කරන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා තව කවුරුවත් එක්ක ඇවිල්ලා කතා කරන්න බෑ. හදවතේ ඇවිලෙන දේවල් භික්ෂුන් වහන්සේ තනියම කියලා උපදේශයක් ගන්න ඕනේ. සමහර මිනිස්සු මෙහි කවුරුත් එක්ක ආවත් කියන මං මට අපේ හඳුත් එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න ඕනේ. ඔව්. පේන ඉසව්වක ඉන්න ඕන අනිත් එක්කෙනා. අර උදව්වට අපේ කර කියන එක කට අරගෙන අහගෙන ඉන්නේ නැතුව. එතකොට කියන්න බෑනේ. පෞද්ගලිකව කියන්න ඕන හින්දානේ පෞද්ගලිකව හම්බෙන්න ඕන කියන්නේ. දැන් ඔයගොල්ලෝ නැත්තම් දෙවෙනි පැයේ ප්‍රශ්නයක් අහනවානේ අපේ හඳුරන්නේ තියෙන ප්‍රශ්න අපේ හඳුරන්නේ හරි භික්ෂුන් වහන්සේට කියනකොට තව කරුවත් අහගෙන ඉන්න තුන් ගමම ගිනි තිනවා ඊළඟට කියලා. ඒ හින්දා කොහොමද තව කෙනෙක් එක්ක ඇවිල්ලා තත් මගේ ප්‍රශ්න කතා කරන්න කියලා දෙවෙනි පැයේදී අහනවා ෂුවර් එකටම. ඉතින් ඒ නිසා පළවෙනි පැයේම ඔක්කොම විසඳලා දුන්නාම ලේසි. කවුරු හරි එක්කෙන්න ඕන. දැන් පන්සලේ කවුරු හරි එක්කවත් එයා ඉන්න ඕන අර හාමුදුරුවෝයි කතා කරන ලොක්කී දෙන්නම පේන ඉසව්වක. නැත්තම් තත්වේ භයානකයි. තත්වේ භයානකයි. දැන් අර බලන්න අත්තාධිපති හොඳට හිතන්න මම මේ කියන කාරණා. මේකෙදි විතරක් නෙවෙයි හැම කාරණයකටම මේක භාවිතා කරන්න. අත්තාධිපති තමන් කරන ක්‍රියාව තමන්ට ඇත්තටම හොඳයි අපාය යන්නේ නැහැ. වරදක් කළා නෙමෙයි අර අර ලෙඩ බලන්න ගියේ පළවෙනි දියණිය විවාහ වෙලා නැහැ කියලා මත් අපි හිතමුකෝ. එයා දැන් අරුණහන්සගේ අතේ අර බේත් ටික අතුල්ලන්නේ දයාවෙන් නේද? කරුණාවෙන් නේද? ශ්‍රද්ධාවෙන් නේද? ගෞරවයෙන් නේද? ඇයට පවස්සිද්ධ වෙනවද? නැහැ. ධම්මාධිපති යෝ ගිලා නම් උපට්ඨේති සෝ මං උපට්ඨේති. කෙනෙක් ගිලෙනෙකුට උපස්ථාන කරනවා නම් ඒ බුද්ධ උපස්ථානයක්. බුද්ධ ශ්‍රාවකෙකුට උපස්ථානයක් කරනවා නම් ඒක බුද්ධ උපස්ථානයක්. ධර්මයට එකඟයි. 100%ක් පින් සිද්ධ වෙනවා. බුද්ධ උපස්ථානයක් කළා වෙනවා. බුද්ධ උපස්ථානයක් කළා වෙනවා. ධම්මාධිපති ධර්මයටත් හරි ගැලපුණා. අන් තුන්වෙනි එක තමයි ලෝකාධිපති. අර කියාපු දෙවෙනි වතාවට ආපු ලොක්කිට එහෙම නැත්නම් අර වාහනයක යනකොට දැක්කපු අර බාහිරින් ඉන්න එක්කෙනාට ඇති වෙන ආකල්ප අපට වෙනස් කරන්න බෑ. සමහරට බහුතරයක් පිළිබඳව ඔළුවට ඇවිල්ලා තියෙන සංකල්පනාව මත පිහිටලා ඔය එහෙම කෙනෙක් වෙන්න ඇති ඔය කියලා සැකෙන් බලන්න පුළුවන්. මම පින්නත් ඔබට විශේෂයෙන් කියන්නේ පළවෙනි පියවරේම ඔබ ඔබේ සැකේ නැති කරගන්න පළවෙනි කාරණේ. අනිත් එක ගිහි පැවිදි අපි කවුරුත් පරිස්සම් වෙන්නේ කොහොඳයි. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරිය වුණත් ගිහි කල තමන්ගේ දියණිය වුණත් අපි හිතමු අපි ගෙදරකට ගියා කියලා. කවුද ඉන්නේ? තාත්තා විවාහ වෙලා දරුවෝ දැකලා පවිදුරා කියලා හිතමු.
දැන් හාමුදුරු වඩිනවා ගෙදෙට්ට. කවුද ඉන්නේ? දුව. අපේ හාමුදුරනේ මං ඉන්නවා වඩින්ද. ළමයෝ මේ මං මෙතනින් ඉන්නම් පොඩ්ඩක් ළඟපාතකට හරි කතා කරන්නකෝ. ළඟපාතකට හරි කතා කරන්න ළඟ ගෙදරක කෙනෙකුට. කාන්තාවකට කතා කරන්න පිරිමිකුට කතා කරලත් කමන්නේ. තනියම ස්තෝප්පුවේ හරි මැදසාලේ හරි කුස්සියේ හරි කතා කරන්න යන්න එපා. ඒක සාසනෙට කරන අගෞරවයක්. මේ ගියේ වෙන කොහටවත් නෙමෙයි තමන්ගේ දියණිය බලන්න. තනියම ඉන්න එපා. ඒක කාන්තාවොත් දියණියත් කාන්තාවොත් කවුරුත් දැනගන්න ඕනේ. විනයේ බොහෝ තැන් තියෙනවා. දැන් අර උදායි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ඇහුවේ ඔන්න ඔය වගේ බොහෝ විනී තියෙන තැන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බාල වයස ඇති කෙනෙකුට නැගණිය කියන්න, සහෝදරියක් කියන්න. විශේෂයෙන් කිසි වෙලාවක අඳුරු තැන්වල, කත් කවුරුවක් නැති තැන්වල එපා කතා කර කර ඉන්න. මේ විනී තියෙන කාරණා. අද ඒ විනය කාරණා ටික අපි හරියට දෙගොල්ලම අවබෝධ කරගත්තොත් හුඟා ප්‍රශ්න ඇති වෙනේම අඩුයි. දැන් අර මිනිහා මේ එමිණ කලින් ආකල්පයක් දරාගෙන ගියා, මගේ ගෑනුන් දැ කවුරු හරි එක්ක තමයි යන්න ඇත්තේ අනිවාර්යයෙන්. අපි හිතමුකෝ යම් කාන්තාවකට ගෙදර අප්‍රමාණ පීඩා, එයාගේ ඔෆිස් එකේ මනුස්සයෙක් ඉන්නවා, ඒ මනුස්සයා තමයි මේ දුක සැප ඔක්කොම කියන්නේ, වැඩිහිටි කෙනෙක්. දවසක් බලනකොට ටෙලිෆෝන් එකේ කාර්ද ඩයල් කරලා තියෙන කියලා බලනකොට, නැත්නම් කාර්ද ආන්සර් කරලා තියෙන කියලා බලනකොට නම්බර එකක් තියෙනවා. එක්කෝ එක මිස් කෝල් එකක් තුන් සැරයක් හතර සැරයක් පස් සැරයක් ඇවිල්ලා. දැන් එයා ඔෆිස් ගියේ නැති දවස අසනීප නැහැ. මිනිහා ගත්තා ටෙලිෆෝන් එක, බැලුවම නම්බර එකක් තියෙනවා, හතර සැරයක් මිස් කෝල් ඇවිල්ලා ඔබලා බැලුවා. මිනිහෙක් කතා කරනවා. ඉවල ඉඳලම සැකයක් ඇති කරගන්න නැද්ද? ඉවල ඉඳලම ඒ මිනිහා පසුපස ආවා ගිහිල්ලා ඒ මිනිහට නොසිතූ ආකාරයට පහර එල්ල කරන්නේ නැද්ද? අපේ ගෑනිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ මිනිහා තමයි ධර්මයේ කියලා දෙන්නේ. දුවේ කලබල වෙන්න එපා. දරුව ගැන හිතන්න. ඕකත් ඔයාගේ පෙර කර්මයක් වෙන්නේ නැති කර්ම ඉවර කරනකම් ඉවසපම් පුතේ. මේ තාත්තා වගේ කෙනෙක් ඔෆිස් එකේ මේ කතා කරන්නේ. නමුත් අර මිනිහා කලින් දාගත්තු කණ්ණාඩියෙන් තමයි බලන්නේ. කවදාවත් අනිත් අය දිහා තමන්ගේ පෞද්ගලික කණ්ණාඩියෙන් බලන්න එපා. විමසන් නැතුව කවදාවත් කිසිම තීරණයකට එන්නත් එපා. මේ කතා පුතක් කියන එක නෙවෙයි මගේ බලාපොරොත්තු හැම වෙලාවෙම. එකක් බණ සමාජගත කරන එක. මම මේ කියන බණ ඇත්තද කියලා බලන්න තමන් ගැන සැකෙන් බලපු මිනිස්සු ඔබට නිඳා කරලා තියෙන අය ඇති මේ බණ අහන අය. මං කිසි වරදක් කළා නැතත් ඇයි මට නිඳා එන්නේ කියලා අපිට හිතිලා වේදනාව විඳලා අඬලා වැළපිච්ච අවස්ථා කොච්චර ඇද්ද? නිකරුණේ ඔබ නිඳා අපවාද විඳලා ඇති. කර්මයටම දාන්න බෑ. ධර්මයේ එහෙම වෙන්නේ කොහොමද කියලත් මේ කරුණ ආශ්‍රයෙන් කියලා දෙන්න ඕනේ. කර්මයත් මේකට බලපානවා. නොකළ දෙයට කළා කියලා සැකයෙන් අනිත් අය ගොඩනගන නිඳා. මං ඇහෙන් දැක්කා ඕයි කියලානේ කියන්නේ. මං ඇහෙන් දැක්කා කියනකොට ප්‍රත්‍යක්ෂයක් නේක. ඇහෙන් දැක්කද හරිද වැරදිද කියලා හීනින්වත් හිතන්නේ නැහැ. ගිහි ජීවිතවලත් මේවා මේ විදිහමයි. බොහෝ පැවිද්දන්ටත් මේ වගේ දේවල් තියෙනවා. අපි කවුරුත් අවබෝධයෙන් කටයුතු කරමු. පව් සිද්ධ කරගන්න එපා. වැරද්දක් කරනවා නම් වැරද්දක් කරන අය වැරද්ද අරගෙන යයි. අපි මොකටද ඒ වැරද්ද වෙනුවෙන් අපි පාපයක් කරගහගෙන රැස් කරගෙන ඒ වගේ අයට අවවාද කරන්න යන්නත් එපා. අවවාද කරන්න කියොත් හිතන උඹත් එහෙමයි කියලා එතරම් චෝදරාවක් එනවා. කල කල දේ පල පල දේ, මා කල දේ මට පල දේ, උන් කල දේ උන්ට පල දේ. ඕක තමයි මම උගන්වලා තියෙන ලොකුම කර්මයේ පාඩම, ලොකුම ධර්මයේ පාඩම. නිතරම මතක තියාගන්න. එතකොට හිතර කිසි කම්පාවක් නැහැ. ඔබ හරීම හොඳට සමහර පැවිද්දෙක් සාසනික ජීවිතේ කටයුතු කරගෙන ඉන්නේ අවංකවම හොඳට. නමුත් තමන්ට ලැබෙන ලාභ නැති නිසා
තමන්ට සාසනෙන් ලැබිච්ච එම්.එම්. කීර්ති වෙන කෙනෙකුට අයිති වෙන්න නිසා ඔන්න කෙනෙක් ගම පුරා පතුරවගෙන යන්න පුළුවන් ඩින්දාවා. එයා මෙහෙමයි ඔය ඔහොම බණ කිව්වට ඔහොම පිළිත් කිව්වට ඔහොම හිටියට බිම් බලාගෙන ගියාට අන්න අනිත් අය ඒ මොහොතින්දම සැකයෙන් බලනවා. ඒ මොහොතින්දම අර භික්ෂුන් වහන්සේ දිහා සැකයෙන් බලලා අප්‍රමාණ පව් සිද්ධ කරගන්නවා. මේ එක්කෙනෙකුයි අවශ්‍යතාවය. බොහෝ කරුණු තියෙනවා පින්වත්නි, ඔය විදිහට කියලා විවරණය කරලා තෝරලා දෙන්න. දැන් අර මිනිහා කිසි වග විභාගයක් නැතුව කලින් ගත්ත තීරණයට අනුව අර රහතන් වහන්සේට හොඳටම පහර දෙනවා. හොඳටම පහර දෙනවා. මූ මුඩ මහන බිම බලාගෙන කළු සිවුරකු පොරවගෙන මූ යන හැටි මගේ ගෑණිත් අරගෙන යනවායි මදිවට. ගෑණි කෑ ගහනවා, අනේ හාමුදුරුවෝ දන්නෙත් නෑ මං එන බව. මං මගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා මං උන්වහන්සේට හුඟක් ඈතින් ගියේ. ඔය ඇයි මේ විදිහට වරදවා හිතලා උන්වහන්සේට පහර දෙන්නේ? දැන් එහෙම අවස්ථා පින්නත් ඔබ දන්නවනේ, අර මණිකාර කුළුපගති සාමුදුරුවගේ කතාව එහෙම නේද? අර මැණික් ගලක් ගිලපු කතාව. රහතන් වහන්සේ තලර පීඩා කරනකන් උන්වහන්සේ අර කොස්වා ලිහිණියා පයින් ගහලා ඌ කොස්වා ලිහිණියා මරාට පස්සේනේ කිව්වේ ඔය සතාගේ උදරේ බඩ පඩලා බලන්නේ කියලා. ඉතින් නහි පබ්බජිතෝ පරූපගාති කියන එක කොච්චර ඇත්තක්ද? හාමුදුරුවන්ගේ ඇඟ නිල් වෙනකන් ගැහුවා. රමිනියා ගෑරිත් ඇදගෙන ගෑන්ටත් ගැහුවා. ආපහු ගෙදර උන් දැත්ත අරගෙන ඒ මිනිහා ගමේ ගියා. හාමුදුරු ආරාමෙට ගියා. ගියාම උන්වහන්සේගේ මූණේ ඔක්කෝම රතු පාට පොළු පහරවල් ඇඟිලි පාරවල්. ස්වාමීන් වහන්සේලා අහනවා, හාමුදුරුවනේ අතරමඟදී ඔබ වහන්සේට මොකක් හරි උවදුරක් වුණාද? වනේ එනකොට වනසතෙක් පහර දුන්නද ඔබ වහන්සේට? උන්වහන්සේ කල්පනා කරනවා, දැන් මේ මිනිහා නැහැ, හිටියොත් මේ සංඝයා පුහුදුන් සංඝයා ගිහිල්ලා ගහන්න පුළුවන්. ගෙදර ගියා. ඒසක් කමක් නැහැ මං කියනවා කියලා වෙච්ච සිද්ධිය කිව්වා. එතකොට අහනවා, ඔබ වහන්සේ මොකක් කිව්වේ නැද්ද? නෑ මම මොකක් කිව්වේ නෑ. ඔබ වහන්සේට ඔච්චර ගහද්දී, ඔබ වහන්සේට ඔච්චර බනිද්දී, ඔබ වහන්සේට අතක් උස්සන්න හිතුනේ නැද්ද? ඔක මරන්න හිතුනේ නැද්ද? මේ පුහුදුන් වික්ෂුන් වහන්සේලා අහනවා. නෑ නෑ එහෙම ඕන නෑ. එයා කරගත්තු දේ එයා අරන් යයි. මං කරගත්තු දේ අරගෙන ආවේ බුදුහාමුදුරන්ට කියන්නේ ඒ ටික. එතකොට තේරුණා මං කරගත්තු දෙය කියනකොට මොකද කරගත්තේ හාමුදුරුවෝ? රහත් ඵලය ලැබපු එක. මං ආවේ රහත් ඵලය ලැබපු කතාව බුදුහාමුදුරන්ට කියලා. මගේ රහත් බව නිවන සත්‍යයක්මද කියලා දැනගන්නයි. එහෙමද? එහෙනම් යංකෝ බුදුහාමුදුර ළඟට මේ විස්තරය කියන්න. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට අර රහතන් වහන්සේත් එක්ක හාමුදුරුවෝ වඩිනවා. මේ රහතන් වහන්සේ හරියට උපස්ථාන කළා. තෙල් ගාලා උණුවතුරෙන් තවලා ගොඩක් උපස්ථාන කළා. තමයි බුදුහන්වකට එක්කන් ගිහින් ගිහී ස්වාමීනි මේ ශරීරයේ තියෙන කැලල් සිද්ධ වුණේ මෙහෙමයි. මුණුහන්සකින් අපි ඇහුවා, කේන්තියේ නැද්ද? ඔබ වහන්සේ එකට එක කළේ නැද්ද? මට එහෙම හිතක්වත් පහළ වුණේ නැහැ කියලා මුණුහන්සේ කියනවා. මම කරගත්තු වැඩේ අරගෙනයි මම බුදුහන්වකට ආවේ. එයා කරගත්තු ටික අරගෙන යගේ දර ගියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මම අද මාතෘකා කරපු ගාථාව තේමා කරගෙන බණ කිව්වා. මොකද්ද කිව්වේ? යමෙක් තැති ගන්නා වූද නොගන්නා වූද, තස වූද තහවර වූද. තස කියන්නේ තැති ගන්න එක්කෙනා. දැන් ඔය කණිමිත සූත්‍රය කියනකොට තසාවා තහවරාවා කියලා අපි කියන්නේ. තස කියන්නේ පෘතජ්ජනයන්ට නමක්. පෘතජ්ජන අය ජීවිතේ යමක් වෙනකොට තැති ගන්නවා, කලබල වෙනවා, කම්පා වෙනවා. දැන් ඔබ ඔබලඟ යම්කිසි දියුණුවක් තියෙනවද කියලා බලන්නේ මේකෙන්, මැනගන්නේ මේකෙන්, ධර්මයේ පපුවට වැදුනාද කියලා තේරුම් ගන්න මේකෙන්. ඒකෙන් පපුවට වැදුනා කියන්නේ ප්‍රත්‍යක්ෂ වුණාද කියලා තේරුම් ගන්න මෙතනින්. තාවර කිව්වේ රහතන් වහන්සේ. තසාවා තාවරාවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යමෙක් තැති ගන්නා වූද නොගන්නා වූද අයට යම් පීඩාවක් නොකරයිද, ඝාතනයක් නොකරයිද,
ඒ රහත්තුතුමා බ්‍රාහ්මණිකයි මම ඔබ වහන්සේට දේශනා කරනවා. නියම පැවිද්දෙක් හැටියට දේශනා කරනවා. නහි පබ්බජිතෝ පරූපගාති. අනුන්ගේ ජීවිතේ ඝාතනය කරන්නේ නැහැ පැවිද්දා. අන්න පැවිද්දෙකුගේ එක ලක්ෂණයක් ගැන විතරක් මම කිව්වා. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත භික්ෂුවක්. ඊළඟ ඉදර කියලා දෙනවා ශාසනයෙම ඉඳලා ධර්මයෙන් ප්‍රයෝජන නොගෙන සත්තු ඝාතනය කරපු කතා පුවතක් සහිතව කුරු ධර්ම ජාතකයේ එන රාජ්‍ය පාලන ශේෂ්ත්‍රයේ නිරතලා ඉන්න ඇත්තන්ට කොයිතරම් සිල්වත්කම සූක්ෂම ආකාරයෙන් රකින්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උපකාර කරගත හැකිද කියන කාරණාව විස්තර කරන්න. ඉතින් අදට ලැබෙන කාලය මේ පමණයි. හැම දිනාටම ධර්මයේ දකිනා දහම් ඇස ලැබගනු සඳහා මේ ධර්ම දේශනාවේ යම් පිටිවහලක් ලැබුණා නම් අද දවසේ දායකත්වයේ දරන අපේ බියංකා දීපානි හේසර් පින්වත් මහත්මියටත් අග්‍රා සජීවනී පින්වත් මහත්මිය ප්‍රධාන කුලවංශයේ පින්නතුල්ලා තමන්ගේ ජීවිතයට අතිමහත් ධර්මලාභයක් ලැබුවායි කියන හැඟීම හිතේ දරාගෙන ඒ ධර්මලාභයෙන් තමන්ට ජීවිතලාභය දීම සඳහා අප්‍රමාණ වෙහෙසක් නමින් ඔබව ඇතිදැඩි කළ බෝධිසත්ව ගුණෝපේත ජීවිත ගමනේ අවුරුදු 108ක් ආයුෂ වින්දනය කළ ඔක්තෝබර් 26 වෙනිදාට අභාවයට පත් වී වසර 7ක් ගත වෙන WHM ද සිල්වා ආදරණීය ආච්චි අම්මා මෙලවත් බෝධිසත්ව ගුණ පුරාපු නිසාමයි රතරන් දරුවනේ ඔබ ඒ විදිහට හදලා කියලා පෝෂණය කළේ කරුණා මෛත්‍රී ගුණේම පේන අවුරුදු 108ක් ජීවත් වීමෙන්. එනිසා උත්තම මාතාව උත්තම ජීවිතයකටම පත් වේවා. ගෞතම සාසනයේදී මේ ආර්ය මාර්ගයේ හිත වඩලා රහත් උත්තමාවකම වේවා කියලා අදිෂ්ඨාන කරමි. සටහන් ගොඩ තිබෙනවා ගිලන්ව සිටි කෙටි කාලය තුළ ඇයට අප උපස්ථාන කළ සියලු දෙනාට හැම වාර්ෂිකම් පින් දුන්නා. දෙමව්පියන් වහන්සේලාටත් ඔබ දෙපළගේ පුණ්‍ය අනුමෝදනා කරනවා. පවුලේ හැමටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඇත්තයි පිනට දහමට ලැබි විතරක් නෙමෙයි හරිම නිහතමානී ගුණෙන් යුක්ත ජීවිත ඔබ දෙපළගේ මාදුට ජීවිත. මිනිස් සල්ලි ටිකක් වැඩි වෙනකොට නිලේ ටිකක් ඉහළ යනකොට කිට්ටු වෙන්න බැරුව යන අර මුල දිදීච්ච නිහතමානිකම් මොකවත් නැතුව යනවා. හරිම නිහතමානී දරියන් හැටියට ඔබ මේ ලෝකෙට බිහි කරපු ඒ ශ්‍රේෂ්ඨ මව්පියන් වහන්සේලාට මමත් හදපත්ෙන් පින් අනුමෝදන් කරනවා. පවුල හැමටත් මම ආශිර්වාද කරනවා. ඒ අපෝපස්ථාන කරපු සියලු දෙනාගේම දෙමව්පියන්ටත් පින් දෙන්න කියලා මතක් කරලා තියෙනවා. මියගේ ඥාති හිත මිත්‍රාදීන් හැමතෙම පින් දෙමින් සුජීවත් හැම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සැමට උතුම් ධර්මාවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉනික්මිතිව අපේ හාමුදුරනේ ඔබ වහන්සේ බුදු සසුන වෙනුවෙන් කැපවී කරන මහඟු කටයුතු සියල්ල සාර්ථක වෙලා ඔබ වහන්සේ දුකින් මිදිලා ලෝක සත්වයා දුකින් මුදවා යහමගට යොමු කර බුදු සසුන රැකගෙන සසර මග කෙටි කරගන්නට දිනෙන් දින ඔබ වහන්සේගේ අධ්‍යාත්මී දියුණු වේවා. ඔබ වහන්සේ වටා නැඳලා සියලු දෙනාටත් මේ පින් අත්පත් වේවා. ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබී නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරන අතරේ හත් අවුරුද්දක් දහම් දානේ බෙදා දෙන්නට මඟ පාදා දුන්න, දොර විවර කළා දුන්න, රන්මැදුර හදලා දුන්න net fm ගුවන්විදුලියටත් එහි සභාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. නොකඩවා මේ පින්කම කරගෙන යන්නට මගින් ලැබිච්ච අනුශාසනාත් ධෛර්යයක් බව සිහිපත් කරලා තියෙනවා. මේ සියලු කෘතගුණ සැලකීම් සහිත පින්කම් වල අනුභවයෙන් ඔබ දෙපළ ඒකාන්තයෙන් මේ ජීවිතය තුළ ධර්මයේ දකින මගඵලලාභිනියන්ම වේවා කියලා හදවතින් ආශිර්වාද කරනවා. බුදුබණ ඇසූ ඔබ හැම දෙනාටමත් ධර්මයෙන් බුදුන් දැක ගන්නටත් ජීවිත මගට ධර්මය ආදේශ කරගෙන ජීවිතයේ හැම විචල්්‍ය අවස්ථාවකදීම චලනය නොවෙන පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති තැනට හිත පමුණවා ගන්නට මේ පින්කම ශක්තිමත් පාරමිතාවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං සම්මා සද්ධම්ම දේශනං සම්මා සම්බුද්ධ ශාවකන්ති. සතු සතු සතු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්තුනේ. අපේ නිරන්තරයෙන්ම සලිත වන චලනය වන මේ හිත ඒකාග්‍ර කොටගෙන ඒ හිත දෙස බලන්නට මග විවර කර දුන්නු දේශනාවක්. තමන් ගැන තමන්ගේ අවධානය තමන්ගේ
ධර්මය කෙරෙහි තිබෙන්නා වූ අවධානය යොමුකොට ඒ අවබෝධය තමන් සතු කරගන්නට උත්සාහ කරන ඇත්තන්ට ඒ සඳහායි මේ දේශනාවේදී අපේ හාමුදුරන් වහන්සේ කාරණා සිහිපත් කරන්නට යෙතුනේ. ඒ උතුම් වූ ගුණයෙන් අපේ හාමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිසම අපේ හාමුදුරන් වහන්සේට මේ කුසල් පාරමිතා වේවා කියලා අපි බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්නතනේ අපි විරාමයට යන්න කලින් සිහිපත් කරනවා, ලබන නොවැම්බර් මාසේ 10-11 දිනවල තමයි net කඨින මහා පින්කම පැවැත්වෙන්නේ නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී. ඉතින් මේ පින්කම තුලදී 10 වෙනිදා, ඒ කියන්නේ ඉරිදා සන්ධ්‍යාවේ, අපි ඉරිදා උදෑසන මෙත්නිත් පාමුල මේ භූමියේ සජීවී ලෙස සිදු කරනවා. ඉන්පසුව සන්ධ්‍යාවේ තමයි නෙල්ලිකල පුදබිමේ සිට කඨින මහා පින්කම ආරම්භ කරන්නේ අසිරිමත් වනමල් පූජාවකින්, ඒ වගේම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකින්, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ සිදු කරන ධර්මානුශාසනා ඇතුළු පින්කම් රාශියකින් මේ පින්කම් මාලාව සාර්ථක වෙනවා. ඒ පින්කම් මාලාව තුළ උදෑසන කඨින චීවරයේ වැඩමවන පෙරහැර, ඉන්පසුව දහවල් 149ට ආසන්න වූ මහා සංඝරත්නයේ විශේෂ කෙරෙන සංඝගත දක්ෂිණාව පවත්වලා කඨිනානි සංස ධර්ම දේශනාව සිදු කරලා කඨින පින්කම නිමාවට පත් කරන්නටයි net කඨින මහා පින්කම තුල අපි කටයුතු සූදානම් කර තිබෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා මේ පින්කම වටා එක රාශියවන්නේෙහිදී අපේ ගෞරවනීය මහා සංඝරත්නයට පරිස්කාර පූජා කරන්නට කැමැති පින්නතුන් 0779-649-389 දුරකථන අංකයට කතා කරන්න, ඒ වගේම දන්සැල් පවත්වන්නට හැකියාවක් තිබෙන පින්නතුන්ටත් අපි ආරාධනා කරනවා අපව දැනුවත් කරලා ඒ සඳහා සහසම්බන්ධ වෙන්න. ඒ ආරාධනාවත් සිදු කරමින් අපි නැවතත් ධර්ම සාකච්ඡාව සමඟ සම්බන්ධ වීමේ අපේක්ෂාවෙන්, ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමේ අපේක්ෂාවෙන් බම්බලපිටිය ප්‍රධාන පාලක හොඳයි අපේ ධර්ම සාකච්ඡාව සමඟ ගම්පහමිරිස් වත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට සූදානම් වෙන්නේ. ඔබට ආරාධනා කරනවා 0112-55-33-63 0112-55-33-63 දුරකථන අංකය ඔස්සේ ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ කාලය චීවර මාසය අපි ඇවිල්ලා තිබෙන්නේ ලංකාවේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන කඨින මහා පින්කම් පැවැත්වෙන කාලයේ. එනිසා ඇතැම් වෙලාවට මේ කඨින මහා පින්කම් පිළිබඳවම යම් කෙනෙකුට ප්‍රශ්න ඇති, අපි පින්කම තුලදී අපි කරන කටයුතු පිළිබඳව, ඒවා වගේම විශේෂයෙන් ධර්මාවබෝධය සඳහා නැත්නම් සෝවාන් මගට පත්වීමේ, ඒ ඵලයට පත්වීමේ අපේක්ෂාව ඇතිව බොහෝ දෙනෙක් ධර්ම මාර්ගයේ නියැලී සිටින අය ඉන්නවා. ධර්ම මාර්ගයේ ධර්මය අවබෝධ කර ගැනීමේ චේතනාවෙන් ඉතින් ඒ අයට ඇති ප්‍රශ්න වගේම සාමාන්‍යයෙන් ලෞකික ජීවිතය ගත කරනකොට තමන්ගේ ජීවිතයේ එන පීඩාවන් සමනය කර ගන්නට බැරුව මානසිකව විඳවන, මානසිකව යම් ආකාරය අපහසුතාවයකට පත්ව සිටින පිරිස සිටින ඒ අයට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නටයි අපි මේ දෙවන පැය තුලදී සාකච්ඡාව වෙන් කරලා තිබෙන්නේ. ඒ සඳහා 0112-55-33-63 සම්බන්ධ වෙන්නට පුළුවන්. මා විරාමයට යන මොහොතේ සිහිපත් කළා මේ චීවර මාසය තුළ අපට සමීප බොහෝ කඨින මහා පින්කම් පැවැත්වෙනවා. ඊට හේතුව තමයි net රේඩියෝවේ සෑම සතියේ දිනකම ධර්ම දේශනාවන් සිදු වෙනවා ධර්ම දක්ෂිණාවස්සේ. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩවිසෙන විහාරස්ථාන කේන්ද්ර කරගෙන කඨින මහා පින්කම් පැවැත්වෙනවා. ඒ වගේම net රේඩියෝවත් ඒ පූර්වාදර්ශී ගමන් මාර්ගය අවබෝධ කරගෙන අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා පෙරදරි කරගෙන කඨින මහා පින්කමක් පැවැත්වෙනවා. ඒ වස් ආරාධනා කරන තැන ඉඳලා ඇසලපුර පසළොස්වක පොහෝ දවසේ ඉඳලා මේ පින්කම් මාලාව ආරම්භ කරලා ඊට පසුව ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න net අහන ශ්‍රාවකයන් එකතු කරගෙන ඒ අයත් සහ සම්බන්ධ කරගෙන දායකත්වය ලබාගෙන ඒ හැම දිනම එකතු වෙලා තමයි net කඨින මහා පින්කම පැවැත්වෙන්නේ. 6 වන වතාවටයි මෙවර net කඨින මහා පින්කම පැවැත්වෙන්නේ. මෙවර නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මහනුවර සිංකඩගල පුරවරේ තියෙන රමණීය පුණ්‍ය භූමිය. ඒ භූමියේ සිට තමයි net කඨින මහා පින්කම නොවැම්බර් 10 සහ 11 කියන දින දෙක තුලදී පැවැත්වෙන්නේ. පින්කම් මාලාවක් පැවැත්වෙනවා. 10 වෙනිදා සවස අසිරිමත් නෙල්ලිකල ශාක්‍ය සිංහ මහා සෑයේ අභියස පවත්වන වනමල් පූජාවකින් මේ පින්කම ආරම්භ වෙන්නේ. ඉන්පසුව පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩම කරනවා. රාත්‍රියේ පැවැත්වෙන පින්කමට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, වගේ උදෑසන අලුයම අපි කඨින චීවරයේ වැඩමවන පෙරහැර මුරුතලාව නගර මැදයේ සිට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව උදෑසන ගෞරවනීය මහා සංඝරත්නයේ විශේෂී
දානමය පින්කම සිදු කරලා ඊට පසු දහවල් සංඝගත දක්ෂිනාව 140කට ආසන්න වූ මහා සංඝරත්නයේ විශේෂී පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්කමේ 10 වෙනිදා සන්ධ්‍යාවේ ඉඳලා පසුදා දහවල් දක්වා එක දිගට පැවැත්වෙන පින්කමට එකතු වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. එහිදී එක් පසකින් පින්කමට සහසම්බන්ධ වෙලා ධර්මයේ පිළිබඳව පින්කම පිළිබඳව අවබෝධයකින් යුතුව ඒස්ට සහභාගී ඒ පැමිණෙන පින්නතුන්ට යම් ආකාරයකට ගිලන් පස පූජ කරන්නට ඒ වගේම නොඑක කෙටි ආහාර වේල ලබා දෙන්නට දන්සල් පවත්වන්නට පුළුවන් පින්නතුන් අපට කතා කරන්න. ඒ වගේම ඒ දන්සල් පවත්වන්නට අවැසි කළමන සපයන්නට පුළුවන් පින්නතුනින් නෝනා අපිට කතා කරන්න 0713 72 77 02 0713 72 77 02 කියන දුරකථන අංකයට කතා කරලා විල්පිට කුසල ධම්මහමඳුරන් වහන්සේට ඒ පිළිබඳ කාරණා දැනුවත් කරන්න. ඒ වගේම දහවල් සංඝගත දක්ෂිනාවේ මහා සංඝරත්නයේ විශේෂෙහි පරිස්කාර පූජ කරන පින්නතුන් 0779 649 389 දුරකථන අංකයට කතා කරන්න. ඒ කාරණාව ඔබට සිහිපත් කරනවා. ඊට මෙහා සතියකට මේ පිටෙන් තමයි මේ අපි ඉන්න ගම්පහ මෙදෙස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ කඨින මහා පින්කම පැවැත්වෙන්නේ. ලබන 4 වෙනිදා කඨින මහා පින්කම උදෑසන මිරිස්වත්ත මන්සන්දියේ සිට අලංකාර පෙරහැරකින් බුදුගුණ සජ්ජායනා කරමින් කඨිනේ ගුණ වර්ණාවන් සිදු කරමින් ඒ පෙරහැරින් කඨින දුස්සය වඩමවල ගෞරවනීය මහා සංඝරත්නය වෙත එය කඨින චීවරයක් බවට පරිවර්තනය කරන්නට අවකාශය උදා කර දෙන ආරාධනය සිදු කරලා ඉන්පසුව කඨින චීවරය සංඝගත දක්ෂිනාවකින් උදෑසන මේ විනය කර්මයන් සිදු කරලා ඒ සිදු කරන කඨින මහා පින්කමට එකතු වෙන්නට අපේ ශ්‍රාවකයන්ට අපි ආරාධනා කරනවා. අපේ හැමදෙනා අපි සාකච්ඡාවට පිවිසු මෙතනින්ම ලබා ගමු. දැන් මේ කඨින මාසයත් එක්ක කඨින චීවර පූජාව ලංකාවේ විහෙර විහාරස්ථානවල කේන්ද්‍ර කරගෙන සිදු වෙනකොට ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ net කඨින මහා පින්කමත් බොහොම සාරවත් ලෙසින් එක අවුරුද්දක පැවැත්වුවා. දැන් මේ වසරේ නොවැම්බර් 4 වෙනිදා අපේ ශ්‍රාවකයන් පැමිණෙනවා නම් කැමැත්තෙන් ඉන්නවා නම් ඊයයි කොහොමද ඉන්නවා නම් එක කඨින මහා පින්කම පැවැත්වෙනා වගේම ඔබ වහන්සේගේ ජන්මදිනයත් ඇදලා තිබෙනවා. දැන් මොකද්ද කියන්න ඕන? ඉතින් පින්කම් දෙකක්ද එකම පින්කමක් කියන්නේ? එකයි කඨින විතරයි. එතකොට කඨින මහා පින්කම පිළිබඳව සාධරණීය හැඟීම් ඇති කරගෙන අපට 4 මාසයක් තිස්සේ උපස්ථාන සිදු කරනු ලැබූ මූලික දායකත්වයේ පටන් මේ කොටුගොඩ නිරෝධ ජයසිංහ පුතා දුව ඇතුළු කුලවංශයේ පින්නතුන්ලාගේ මූලික දායකත්වෙනුයි මේ වර්ෂයේ තුල මේ උදාර පින්කම සිද්ධ වෙන්නේ. නමුත් සමස්ත රටවාසී පින්නතුන්ලටත් දේශ විදේශී වාසය කරන පින්නතුන්ලාටත් එහි දායකත්වයට දොරහැර තිබෙනවා. මේ 4 මාසෙම අපට දම්පැන් පිළිගන්වමින් චීවර මාසයට එළඹෙන තුරු අපි වරක බලාගත්තු හැම දිනාට ප්‍රධානෝ පින්පෙත් පවරමින් සෑයක් සකසා කොටක් පලන්දන මොහොත වගේ කඨින මහා පූජා පින්කම මම හිතනවා කඨින මහා පූජා පින්කමට සම්බන්ධ වෙනවා වගේම අපේ වරුණ පුතා සිහිපත් කළ හැටියට ඔබේ හදපත්ෙන් මතුවෙන ආදරණීය හැඟීම් සහිත ආශිර්වාදය කවදත් මගේ ජීවිතය තුළ දහම් චාරිකාවක නිරත වෙන්නටත් මට පුළුවන් ප්‍රමාණයට ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නටත් මට ශක්තියක් වුණා. ඒ නිසා කඨින මහා පින්කමට පින්වත් ඔබගේ දුර සිට දක්වන සහයෝගයට වඩා මම ආදරෙයි, මම සතුටුයි. පින්වත් ඔබ මේ පූජා භූමියේ 4 වෙනිදා උදෑසන සිද්ධ වෙන උදාර පින්කමට කායිකවම සම්බන්ධ වෙලා මටත් සෙත්පතලා උදාර පින්කමකටත් ඒක රාශී වෙලා පිටත් වෙනවා දකින්නට 4 වෙනිදා පාන්දර 5ට කොළමනුවර පාරේ මිරිස්වත්ත හන්දියටයි පින්නත් ඔබ පැමිණිය යුත්තේ. 5ට ආරම්භ වෙන පෙරහැර 6 වෙනකොට විහාරස්ථානයට ප්‍රධාන මාර්ගයේ පමණයි ගමන් කරන්නේ. 6 වෙනකොට අතරමඟ විශේෂ සංග්‍රහයක් සිද්ධ වෙනවා. අපේ ග්‍රැනිල් සිල්වා මහත්මා, ජයතිලක මහත්මා මැතිණිය ඇතුළු පින්නතුලගේ දායකත්වයෙන් ඒ සංග්‍රහයෙන් අනතුරුව ස්ථානයට පෙරහැර පිවිසිලා කඨිනී මූලික විනය කර්ම ටික සම්පූර්ණ කරලා උදෑසන සංඝසතු දානමය මහා පින්කමක් සිද්ධ වෙනවා.
වෙනත් හැම අවුරුද්දකම අපි සිද්ධ කළේ සවස් භාගයේ තමයි කටින පූජා පින්කම. නමුත් බොහෝ කලකින් දම් පිඬක් පූජා කරගන්න අපේ කටිනේට වැඩමුණු ස්වාමින් වහන්සේලාට මට අවකාශ නොලැබුණු නිසා මේ වර්ෂයේ සංඝ සතු දානමේ පින්කමකුත් සමග සිද්ධ කරත් හොඳයි කියලයි මම කල්පනා කරන්නේ. ඉතින් පින්වත් ඔබ හැම දෙනාගේ පැමිණීම ඉතාමත්ම ප්‍රීතියෙන් සහ බොහොම ගෞරවයෙන් මා බලාපොරොත්තු වෙන බව විහාරස්ථ සියලු ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා. මම ඒ නිසා ඒ උදාර පින්කමට සම්බන්ධ වෙන්නට කියා විශේෂයෙන් අපේ කාර්යාලයේ දුරකථන අංකයට ඔබේ පැමිණෙන විට ඔබ වාහනයකින් පැමිණෙන නම් ඒ වාහන නවත්වා ගැනීමට අපි ස්ථාන වාහන නැවැත්වීම කියන නාමපුවරු සහිතව සටහන් කරනවා. මේ පූජා භූමිය ඇතුළත තියෙන ඉඩ ප්‍රමාණය බොහොම සීමිතයි. වැඩමවන මහා සංඝරත්නය ටිකක් වැඩි නිසා උන්වහන්සේලාගේ වාහනත් ගාල් කරන්න ඉඩ හදා ගන්න ඕන නිසා පින්නත් ඔබ පැමිණෙන වාහනය හෝ වාහන අංකය කලින් දන්නවා නම් ඒකෙන් දැනුවත් කළොත් ඒ වාහනය නවත්වලා ඔබට ආපහු මිදිසත්ත්‍ය හන්දියට යන්න අපි ඉඩකඩ හදලා දෙනවා. ඉතින් ඔබ හැම දෙනාටම විශේෂයෙන් මේ කාරණාව මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම බොහෝ දුරකතර ඉඳලා එන පිරිස බොහෝ දෙනෙක් සමහර විට රාත්‍රී කාලයේ මෙහි මොනතරම් අපහසුකම් තිබුණත් නැවතී ඉඳලා හෝ උදෑසන පෙරහැරට සම්බන්ධ වෙලා ගමන් කරයි කියලා මම විශ්වාස කරනවා. එකක් හතරවෙනිදා සතිය දවසක්. ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් ඉක්මනින් උදේ මේ වැඩසටහන ඉවර කරන බැවින් පින්වත් ඔබට ඒ රැකියාදී කටයුතු වලට වැඩිපුර වුණොත් පැයක් නිවාඩු දාලාවත් මම හිතනවා වැඩට යන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඉතින් පින්වත් ඔබට මේ පින්කමට සහාය සම්බන්ධ වෙන්නට වැඩ හිඳිනා වූද පිටතින් වඩින්නා වූද ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට අවශ්‍ය පරිස්කාර පූජාව සඳහා කැමති කෙනෙකුට කැමති ආකාරයකට දායක වෙන්නටත් අපි ආරාධනා කරනවා. මේ මොහොතේ මේ පුදබිමට පැමිණි පින්නතුල්ලා කටින මහා පින්කම වෙනුවෙන් ආධාර උපකාර කළා. ඉතින් මේ හැම දිනාටම එසේ මේ පින්කමට සහාය සම්බන්ධ වෙන්න ආරාධනා කිරීම තමයි මා මුලින්ම සිදු කරන්නේ. හොඳයි, ඔබ කතා කරලා අර අපි හැමදෙරු සිහිපත් කළා වගේ වාහනයකින් එනවනම් ඒ විස්තර දැනගෙන ඒ වාහනය ගාල් කරන ස්ථානයක් වෙන් කරගන්නටත් ඒ වගේම කටයුතු වලට සහ සම්බන්ධ වෙලා දායක වෙන්නටත් 0033 555 397 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න කියලා ආරාධනා කරනවා. ධර්ම සාකච්ඡාවට යොමු වෙන මොහොතේ මටත් ප්‍රශ්න බොහොමයක් තිබෙනවා අහන්නට. ශ්‍රාවකයනුත් සිටින අතර දුරකථන ඇමතුම් දෙකක් තිබෙනවා. බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට ඒ ශ්‍රාවකයන්ට අවස්ථාව ලබා දෙමින් අවස්ථාව උදා කර දෙමින් බලාපොරොත්තු වෙනවා සාකච්ඡාව ආරම්භ කරන්නට. ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් පිළිගනු ලබනවා. අපි අවස්ථාව උදා කර දෙමු අපේ ශ්‍රාවකයන්ට. හයි බබන්. හයි බබන්. ඔව්, ඔබට අවස්ථාව තිබෙනවා. මම මුලින්ම හොඳයි, අපේ හැමදෙරනේ හොඳයි. පින්නත් ඔබතුමිය පළමුවෙන් ඇහුවේ ගුරු උපදේශයක් අවශ්‍යද කියන කාරණාව සෝවාන් මාර්ග අධිගමයට පත්වීම සඳහා භාවනා වඩන්නට ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආනාපාන සති භාවනාව නම් ඔබ අරමුණු වශයෙන් ගන්නේ උදාහරණයක් වශයෙන් ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිත පිහිටුවාගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණාට පස්සේ ඒ චිත්ත ඒකාග්‍රතාවයේ හරහා පහළ වෙන යම් යම් මත අදහස් සංකල්ප තමන්ගේ හිත තුලින්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒවා පලිබෝධ බව නොතේරෙන විදිහට ඒක
ක්ලේශ මාරයා විසින් සිදු වෙන සිදු කරන දෙයක්. අන්න එතකොට ඒ වගේම සමහර විට භාවනාවේ චිත්ත ඒකාග්‍රතාවය හොඳින් දියුණු වෙගෙන යනකොට නිසි මඟ සලකුණු අවබෝධ වෙන්නත් පටන් ගන්නවා. එතකොට ගුරුවරයෙකුගේ උපදේශයේ නැතුව මේක නිසි මාර්ගය පෑදීමක්ද, එහෙම නැත්නම් ක්ලේශ මාරයා විසින් හෝ දේවපුත්ත මාරයා විසින් හෝ පංචවිධ මාරයන්ගෙන් කුමන හෝ මාර බලවේගයක බලපෑම නිසා සිද්ධ වෙන අරමුණක්ද ඇතිවෙච්ච සංකල්පයක්ද කියන එක බලන්න ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ වගේ වෙලාවක ගුරුවරයෙක් නැතුව දැන් මම මාර්ගඵලයට පත් වෙලා තියෙන්නේ, ඒක හින්දා තමයි මට මේක වෙන්නේ. මං අහවල් පොතෙන් කිව්වා, අපි දැන් මුළු ත්‍රිපිටකය අත්හැරලා එක එක්කනාගේ භාවනා පොත් කියවන්න හදන්නේ. එතකොට එක එක්කනාගේ භාවනා පොත් නෙමෙයි කියවන්න ඕන, බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ගැන සූත්‍ර ගණනාවක් දේශනා කරලා තියෙනවා. ඊළඟට උදාහරණයක් වශයෙන් ගත්තොත් ආනාපාන සති සූත්‍රය, ආනාපාන සති සූත්‍ර හතරක් තියෙනවා සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායට ආව. ඉතින් ඒ නිසා ඒ පොත් වහන්සේලා භාවිතා කරන්න, ත්‍රිපිටක පොත් වහන්සේලා. මොකද එක එක්කනා එක එක නිර්වචන මේ භාවනාවට දීලා පොත් ලියලා තියෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ අරමුණට එළඹගත්ත සිහිය. ඒ පරිමුඛං කියන එක කටවටේ හිත පිහිටවන්න කියයි, නළල හිත පිහිටවන්න කියයි, ඇස්බැම උඩ හිත පිහිටවන්න කියයි, නාසාග්‍ර හිත පිහිටවන්න කියයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක්වත් නෙමෙයි ඔය. එක එක්කෙනාට හිතන හිතන විදිහට ඒ පාළි පදවලට අටුවාවවත් කොහෙවත්ම විග්‍රහයක් නැති අලුත් වචන අලුත් අර්ථ නිරූපණ දෙන නිසා ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය යම් යම් මඟ සලකුණු හඳුනා ගැනීමට අවශ්‍යයි. ඒ ගුරුවරයා හැබැයි මේ මාර්ගයේ මඟ සලකුණු නිවැරදිව දැනගත්තු යම් කිසි තත්වයකට පත්වෙච්ච කෙනෙක්ද කියන එක විමසලා බලන එක හොඳයි. මොකද අද ඔක්කොම තියෙන්නේ පන්සල් වලට වඩා භාවනා මධ්‍යස්ථාන. එතකොට ඒ නිසා ඒවත් අද නිකන් ව්‍යාපාරික මට්ටමට වැටිලා වගේ කියලා පේනවා. මොකද හේතුව සමහර ඔය පොත්පත් කියවම වැටහෙන දෙයක් තමයි ඒක. යන්තම් විනාඩි 5-10ක්වත් විනාඩි 5-10ක් ඇහැපියාගත්තු ගමන් කෙනෙකුට සියලුම ධර්මයන් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව පොඩි විමර්ශනය කරන්න දැන් චබ්බිහි සෝදන සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක් ත්‍රිපිටකයෙන් අධ්‍යයනය කරලා තමන් කමටහන් ලබා ගන්න ගුරුවරයා කොයි තත්ත්වයක ඉන්න කෙනෙක්ද කියන එක දැනගන්න උන්වහන්සේලාගෙන් අවසරයි අපේ හැමෝටම මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න කියලා. ඒ ප්‍රශ්න අහමින් දිත්තේන සුත්තේන ආදී වශයෙන් බොහෝ කාරණාවන් තියෙනවා පින්වත්නි, සූත්‍ර දේශනාවම ඇතුළත් වෙලා ඒවා විමසලා බලලා ගුරුවරයෙක් තෝරගන්නේ හොඳයි. ඊළඟට භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ඇත්තටම අහිංසක ජීවිතයක්. උන්වහන්සේලාට ගෞරව කරන්න හැම දිනටම හිත පහළ වෙන්නේ නැහැ. අර ඔබතුමින් සීපත් කළා වගේ බස් රථයට නැග්ගම සීට් එක දෙන්නේ නැති තැනට භික්ෂුන් වහන්සේලාට නිගරු වෙන මට්ටමේ හැසිරීම් සහිත මිනිස්සු තමයි අද ගොඩක් ඉන්නේ. බෞද්ධ අතරතත් විශාල පිරිසක් ඉන්නවා, අබෞද්ධ අතරත කොහොමත් ඉන්නවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාට ගෞරව කරන පිරිසක් හතන්නත් ඕන, භික්ෂුන් වහන්සේලා ගෞරව ලබන්න පුළුවන් වෙන තැනට එන්නත් ඕන. දැන් පිටු බස් රථයකට ගොඩ වුණා කියලා ගෞරව කරන්නේ නැහැ, බස් සීට් එකේ නැගිටින්නේ නැහැ. එතකොට ඒ සීටීබී බස් වල නම් අනිත් බස් වල හිතන තියනවා කියලා පෝජ්‍ය පක්ෂයේ කියලා සීට් එකක් තියෙනවා. එහෙමයි. ඒකේ කවුරු හරි බුදිනම් කරන්ට ලං වෙලා ඔබ නිදන්න සුවෙන්සත පිළකෙල එක්ක සින්දුවක් කියනවා. එක්ක නැගිට පිය. ඕක තියෙන්නේ ස්වාමින් වහන්සේලාට ඉන්න. නැගිටහම්. මොකද දන්නවද යකඩින් එක දෙපැත්තක් තියෙනවා. උලේ තලේ දෙකක්. උලෙන් බැයි නම් තලෙන් බැයි නම් උලෙන්. හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින්. අපේ අයිතිවාසිකම් අපි දිනා ගන්න නැතුව අයිතිවාසිකම් දෝතට දීව කරලා දෙනකම් බලා හිටියොත් නම් අද ඉන්නේ උන්ගෙන් ඒවා ගන්නව හම්බෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් වෙනේ පිරිහෙනවා. ඔව් ටිකක් තදින් කෙලින් කතා කරන්න පුළුවන් ශක්තිය භික්ෂුන් වහන්සේ ලබා ගන්නවා. හොඳයි, තව එමතුමත් වෙනවා, ඔබටත් අවස්ථාව ලබා දෙන්න සූදානම්. ආයි පවන්. ආයි බොන්. ඔව්. ස්වාමීන් රේඩියෝකේ ශබ්ද ටිකක් අඩු කළොත් අපිට පැහැදිලිව අහන්න පුළුවන්. රේඩියෝකේ ශබ්ද අඩු කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දඹදිව වන්දනාවේ ගියා. ගිහිල්ලා ඒ බෞද්ධ ස්ථාන තීරම වැඳපුදාගෙන මම දවස් 13කින් ගෙදරට ආවා විතරයි හම්බුනේ. මට නිකන් පෙර ආත්ම කරපු පවක් පරිසම් දුන්නා දැන්නේ නැහැ. මම ඒකදී මගේ නොදෙන උත්කමින් වැරදක් වුණා දැන්නේ නැහැ. මං ගෙට ආවිතරේ මම උඩ තට්ටුවක ගෙදර ඉන්නේ. මං ගෙදර උඩ තට්ටුවේ ඉතින් මාව නිකන් තල්ලු කරාද නුඹට කියලා ඉතින් නෑ මාව උඹට වැටුණා.
ඒ වේලාවෙන් කකුලක් කැඩිලා අතක් කැඩිලා උඩ ඉස්සරේ ඇට ඔක්කොම කුකුරලා දැම්මම එක තැන් වල ඇඳට වෙලා ඉන්නේ. ඔව්. හැබැයි මගේ මට හිතෙනවා මම මේ පෙරේතියෙන් කියලා වන්දනා මාන කරගෙන ආව කින් තමයි මාව ඔළුව හැපෙන්නේ නැතුව වගේ පේරුමෙත් ඒකද දැන්නේ කියලා මට මේ සාමුදුනේ දැනගන්න ඕන මම මේ ගියාද මේ කරපු පවක්ද දැන්නේ කියලා. ජීවිතේට සිද්ධ වෙන හැම දෙයක්ම පෙර භවයක පවක් නෙමෙයි. දැන් සමහර විට ඔබතුමිය අම්මේ වෙන දෙයක් කල්පනා කර කර ගොඩනැගිල්ල කෙලවරට ආවා වෙන්න බැරි කමක් නැහැ. සමහර දමදියෝම හිතින් හිටියද දන්නේ නැද්ද? ගිහින් ආවා විතරයි කිව්වනේ. ඉතින් ඒ නිසා ඒ ගැන කල්පනා කර කර සිහි කල්පනාවෙන් අඩිය තිබිති නැති නිසා හෝ ඒ බිම ලස්සන ස්වභාවයෙන් යුක්ත බිමක් වෙච්ච නිසා හෝ වැස්ස වෙලාවක හෝ නිසා ඇද වැටලා එහෙම එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගමනේ දෝෂයක්වත් පූර්ව අකුසලයක්වත් කියලා මොකකටවත්ම දාන්න එපා. දැන් වෙච්ච දෙයට ධර්මයේ සිහිපත් කරමින් අන්න බලන්න මේ සෙලවෙන කැඩෙන බිඳ ලුජ්ජති පලුජ්ජතිති ලෝකෝ කැඩෙන බිඳන සුළු කායික ලෝකයක් ඔබට මට තියෙන්නේ. ඉතින් මේක කැඩෙනකොට බිඳෙනකොට මෙන්න මේක තමයි වේදනාව කියලා ඒ වේදනාව අනුපස්සනා කරමින් ඒ වේදනානුපස්සනාව හරහාම කය පිළිබඳව කලකිරිලා එතෙම කාය අනුපස්සනාව බවටපත් කරගෙන මේ කය කෙරෙහි හිතේ තියෙන තද බැඳීම නිසා තමයි මට මේ වේදනාව ඇති වෙන්නේ කියන චිත්ත අනුපස්සනාවටත් ගමන් කරනකොට ඒකාන්තයෙන් ධම්මානුපස්සනාවක් දියුණු කරගන්න ඔය ආබාධයේ හේතුවක් වේවි. ඉතින් ඔබතුමී ඉක්මනින් සුවපත් වේවා. මුළු මහත් රටේ ලෝකේ බණ ඇසු හදවත් වලින් කරන ආශිර්වාදයක් මගේ හිතින් කරන ආශිර්වාදයෙන් ඉක්මන් ස්වස්ථ භාවයේ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. හොඳයි, එතුමියට අපි සිහිපත් කරනවා. දැන් මේ ඉන්න කාලය ඔබ වහන්සේ දැන් ඇඳේ ඉන්නවා කියලා කිව්වේ. දැන් හොඳ දඹදිව ගැන හිතන්න පුළුවන් මම මේ සතර ස්ථාන වැඳ පුදාගත්තේ කියලා බොහොම සතුටටපත් වෙලා හිතනවා. ඒක නිසා දෝ මගේ ජීවිතේ බේරුණේ කියලා ඔළුව ඇදෙන්නේ නැතුව අන්න එහෙම තමයි හිතන්න පුළුවන් වෙන්න ඕන. සියල්ල විනාශ වුණත් මම මලේ නෑ නේද කියලා හිත හදා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි මොන දේ උිතිරියද? හොඳයි, ඒ එක්කම සිහිපත් කරන්නට ඕන. net travel net ආයතනය දඹදිව වන්දනා සඳහා බොහෝ යොමු කරනවා. වරකට 40 දෙනා බැගින් වූ මේ වන්දනා චාරිකාව සැබවින්ම වන්දනාවක්. අර්ථාන්විතව අවබෝධයෙන් දඹදිව වඳින්නට යන අයට තමයි ට්‍රැවල් නෙත් ආයතනය පහසුකම් සපයන්නේ. බොහෝ වෙලාවට අපි දකින්නේ දඹදිව සංචාර තමයි දකින්නට ලැබෙන. හැබැයි මේ ශ්‍රී ලංකාවේ ඉඳලා පිටත් වෙලා යන මොහොතේ ඉඳලා නැවතත් ලංකාවට ගොඩ බහින කාලය දක්වා අර්ථාන්විතව අවබෝධයෙන් දඹදිව වන්දනා කරන්නට තමයි ට්‍රැවල් නෙත් ආයතනය ඔබට පහසුකම් සපයලා තිබෙන්නේ. එහිදී විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මේ දවස් 12ක වන්දනා චාරිකාවක් සඳහා ඉතා අසිරිමත් වූ පින්කම් රැසක් තිබෙනවා. එහිදී අසිරිමත් බුද්ධගයා වජ්‍රාසනය අසල ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ක්ෂීරපායාස තමන් අතින්ම සකසලා පූජා කිරීමේ මහා පින්කමට ඔබට දායක වෙලා එකතු වෙලා ඒ පින්කමට සහ සම්බන්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකයට සුගත චීවර පූජා කිරීමේ උතුම් භාග්‍ය ඔබට හිමි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ශ්‍රාවස්ති සුගන්ධ කුටිය අසල සිදු කෙරෙන සුවඳ පැන් හා සුවඳ දුම් පූජාවට මේ ආදි වශයෙන් පින්කම් රාශියකට අවබෝධයෙන් සහ සම්බන්ධ වෙන්නට සීල සමාදාන වැඩසටහන් වලට සහභාගී වෙලා මේ තමන් වඳින සතර ස්ථාන නිසි ලෙස අවබෝධයෙන් යුක්තව වන්දනා මාන කරන්නට අවකාශයක් ඔබට තිබෙනවා. සමහරවිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කාර්යබහුලයි, ඒ නිසා අපේ දෙමව්පියන් කොහොමද දඹදිව යවන්නේ කියලා. ඒ සඳහා ට්‍රැවල් නෙත් ආයතනය ආරක්ෂාකාරීව බොහොම ගෞරවයෙන් ඔබේ දෙමව්පියන්ව ඒ වන්දනා චාරිකාවට එක්කොටගෙන ඒ අයට අවශ්‍ය පහසුකම් සපයමින් ඔවුන් රැක බලා ගනිමින් පින්කම සිදු කරන්නට අවස්ථාව උදා කර දෙන්නට සූදානම්. ඉතින් එහෙම යම් කෙනෙකු හිතේ දඹදිව වන්දනා කිරීමේ අවකාශය උදා කරගන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ට්‍රැවල් නෙත් ආයතනයට කතා කරලා ඒ පිළිබඳ විස්තර දැනගන්නට කියන කාරණේ අපි ඔබට සිහිපත් කරන්නට කැමැති. ඔබ කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0776 716 3872 0776 716 3872 දුරකථන අංකයත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අර දඹදිව චාරිකාව සිහිපත් කළ නිසා තව දුරකථන නැමතුමක් තිබෙන ඊට කලින් අපි හඳුනන්නේ ඔබ වහන්සේකින් දැනගන්නට කැමැති දැන් අර මුලින් අහපු ප්‍රශ්නයේදී එතුමිය සිහිපත් කළ ආකාරයටම ගුරුවරයෙක් සම්බන්ධව සිහිපත් කළා. දැන් සමහර විට මන් දන්න පෞද්ගලිකව දන්න සමහර ගිහියන් ඉන්නවා වනවාසීව භාවනා කරන්නට කැමැත්තෙන් පසුවන සහ අපි දන්නවා සාමාන්‍ය වනවාසී භික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඔහු එක්තරා පුද්ගලෙක් නැත මහත්මයෙක් මගින් විමසූ කාරණාවක් වුණා අපි වනවාසීව භාවනා කරන්නට යන්නට පෙර
සූත්‍ර පිටකය තුළ නැත්තම් ධර්මය පිළිබඳව අවබෝධයක් ඇතුවද යා යුත්තේ? එහෙම ධර්ම ඒක ධර්මකාරණ කියවා අවබෝධයකින් තොරව භාවනා කරන්නට ගිහිල්ලා ප්‍රතිඵල ලබන්නට පුළුවන්ද කියන කාරණය. දැන් මා මුලින් සිහිපත් කළ විදිහට අපි හිතමු, දැන් මම ඉතා කෙටියෙන් විස්තර කළා සතර සතිපට්ඨානේ ආනාපාන සතියෙන් වැඩෙන්නේ කොහොමද. අර අම්මට දැන් මං කිව්වා අර අත්පා කැඩිච්ච බිඳිච්ච සිද්ධිය මුල් කරගෙන කොහොමද සතර සතිපට්ඨානේ වඩන්නේ. දැන් ආනාපාන සතිය පිළිබඳව දැනුවත්කමක් නැති කෙනෙකුට සතර සතිපට්ඨානේ වැඩෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. දැන් ඒකේ තියෙනවා කොටසක් කාය අනුපස්සන. ඊළඟට තව කොටසක් තියෙනවා පීති සුඛ සංවේදී. පීතිපටි සංවේදී අසසි සමිති සීකරි. එතකොට ඒක වේදනා අනුපස්සනාවට අයිති වෙනවා. ඊළඟට සරාගං වාචිත්තං කියලා ගත්තොත් ඒවා චිත්ත අනුපස්සනාවට අයිති වෙනවා. ධම්මානුපස්සනාවට අයිති වෙනවා. එතකොට ආනාපාන සති සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවක් එයා තෝරගන්න එක සතර බ්‍රහ්ම විහරණ වෙන්න පුළුවන්. ඒ ඕනම භාවනාව පිළිබඳව කලින් හොඳ අධ්‍යයනයක් ඇතුව අරඤ්‍යගත වෙන තමයි වඩාත්ම හොඳ. එතකොට ගෙදර ඉඳලා කළත් ඒ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ගෙදර ධර්මයේ පිළිබඳ අවබෝධයක් අවශ්‍යමයි. ඒක නිසා ගුරු උපදෙස් ලබා ගැනීම හෝ ත්‍රිපිටක පොත් වහන්සේ පරිහරණය කිරීම ඉතාමත්ම වැදගත්. හොඳයි, තව එමතුමකට අවස්ථාව උදා වෙනවා. අයිබවන්. ඔව්. ගරුතර ස්වාමීන් වහන්සේ. ඔව්. මම රත්නපුරෙන් කාන්ති කරුණාරත්න. ඔව්. මම සංසාරකම දායකත්වය දරන කෙනෙක්. ඔව්. අපේ හාමුදුරුවනේ දැන් මේ මෑත කාලේ අපේ සංසාර දෙක තුනේම මාස එකමාරක විතර කාල සීමාවක තුල මේ අපේ කටන සීවරය ගියක් ගන්න වඩවනවා. ඔව්. ඒක සුසුසුද නැද්ද කියන උභහන්සේගෙන් දැනගන්න තමයි මම මේ කතා කරන්නේ. හොඳයි. ඔකට පැති දෙක උත්තර දෙන්න පුළුවන්. එකක් මිනිස්සු තුල ශ්‍රද්ධාව අභිජනනය කිරීම තමයි අපේ ශාසනික සියලු කටයුතු වල බලාපොරොත්තුව. එතකොට වර්ෂයකට පන්සලක කරන කටිනේකට එක ගෙදර කරනනම් දායක වෙන්නේ කටිනේ වැඩමවන්න පුළුවන් ඒ ගෙදරට විතරනේ. ඉතින් දායක ගෙවල් 100ක් හමාරක් තිබ්බොත් සමහර දායක ගෙවල් 6-700 දාහමාර දින දනුත් තියෙනවා. ඒගොල්ලන්ටත් ආසයි එක මොහොතක් එක පැයක් තමන්ගේ ගෙදර කටින වස්ත්‍රයේ තබාගෙන අප උපස්ථාන කරන්න. දැන් ඔය කටිනේ අපි ගයක් ගානේ පෙරහරින් වැඩමවන්නේ ඒ කාටත් එන්න යන්න බැරි රෝගීන් ඉන්නවා. ඒ අයට අනේ මගේ ගෙදර මේ දවස්වල කටින රාජයන් වහන්සේ වැඩ ඉන්නවා, කටින වස්ත්‍ර රාජයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා රජ කෙනෙක් ඉන්නවා හා සමානව හිතට සිතුවිලි උපදවාගෙන සතුට ලබන්න පුළුවන් නම් ඒක දායකයාගේ පක්ෂයෙන් මහත්ඵල මහානිසංස ලැබෙන උදාර පින්කමක්. එතන තියෙන ගැටලුව තියෙන්නේ කටිනය ලබන්නට වස්සලමිලා ඉන්න භික්ෂුන් වහන්සේ ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදරදී කටින් කලින් කටින ආනිසංස පිළිබඳවත් කරුණු කියලා නැත්නම් සෙත් පිරිත් කියලා මේක කටින වස්ත්‍රය කියලා ඒක ගැන හඳුන්වලා දීලා එක කරනවා නම් ඒක විනයානුකූල නැහැ. මොකද බණපොත උගන්වන්නේ අහසින් කඩා වැටුණා වගේ කටින වස්ත්‍රය පිළිගන්න කියලා. ඒ නිසා තමයි උදේ පෙරහැරින් ආවම අහන්නේ ඔබ ආවේ මොකද කියලා. එතකොට තමයි කියන්නේ ස්වාමිනී මේ වස්ත්‍රයක් වැළමවගෙන ආවා, ඒ වස්ත්‍රය කටින වස්ත්‍රයක් බවට පත් කරලා දෙන්න. ඒක කියන්නේ මහා සංඝයා වහන්සේට. එතන ඉඳලා තමයි මහා සංඝයා වහන්සේලාගේ විනය අනුකූල කටින සිදු කිරීම කරලා අර භික්ෂුවට කටින පවරන්නේ. ඒ නිසා සමහර විටක ඒක ගැලපෙන්නේ නැහැ. සමහර මේ කාලයේ හැටියේදී අම්මම දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි කාලානුරූපව හරයන්ට ප්‍රශ්නයක් නොවෙන්නට ඒ වෙනස්කම් සිදුනට කමක් නැහැ. ඇත්තටම වෙනස් වෙන්න ඕන කියලාත් මටත් හිතිලා තියෙනවා. මොකද හේතුව දැන් විහාරස්ථාන 100ක් ගත්තොත් 98ක්ම ওই தත්ත්වේ තියෙනවා. ඉතින් එකතකට ගෙවල් දොරවල් පිරිසිදු කරගන්නවා. ඊළඟට මුළු ගමම ඒ ගෙදරට එකතු වෙනවා. අද ගෙදර එකතු වුණාම ඒ ගමේ සමගියක් ඇති වෙනවා. ඊළඟට ඊළඟ ගෙදරට ආයේ කටින වැඩම වුණා. ඊට පස්සේ ඒ ගෙදරටත් අරිමිස ඔක්කොම හැන්දාවට එකතු වෙනවා. ගමක් තුළ ලොකු සමගි සම්පන්නකමක් උපදිනවානේ. ඒකත් ඒක ලැබෙන අතුරු ප්‍රයෝජනයක්නේ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාවත් ගොඩනගෙන එකක්, අනිත් එකේ ගියේ ඇතුළේ පිරිඩ්ඩින්ග් අධේශනා කරගන්න කොහොමදත් ඉඩක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම ගෙදරට කටින වැඩමවන්න ඕන කිව්වත් පුදුම සතුටකින් ආසාවකින් ඒ අනිවාර්ය කරන වැඩේ කරනවා අපේ මිනිස්සු. ඒ නිසා කාලීන වශයෙන් කාර්යබහුල ලෝකේ සමහර දේවල් ඉතින් අලුත් වෙන්න ඕන. සම්ප්‍රදායනුකූලව ඒ තත්ත්වෙට මිහිර වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය නම් ඒක ඒ ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. මූලික හරයට බාධාවක් නොවෙන්නේ. හොඳයි, අපි තව එක් ප්‍රශ්නයක් අපේ හඳුනේ ඔබ වහන්සේ සිහිපත් කළා. තමන්ගේ
මනස පිළිබඳ තමන්ට ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට තමන් කෙරෙහි අවධානය යොමු කරන්න කියලා දැන් අර මරණාසන්න මොහොතක් පිළිබඳ ඔබ වහන්සේ සිහිපත් කරන නිසා මම දැනගන්නට කැමතියි දැන් ජීවත්ව සිටි කාලය තුල කිසිම ධර්මයකට යොමු වෙන්නේ නැතුව කටයුතු කරපු කෙනෙක් මං අත්දැකීම් තුලින් දන්න සාමාන්‍ය අයගේ ජීවිත තුල එහෙම ධර්මයට වැඩි වශයෙන් යොමු වෙච්ච නැති පිරිස් මරණාසන්න මොහොත වෙනකොට පවුලේ ඥාතීන් හිතයිෂින් ඔහුව ධර්මයට යොමු කරවන්නට පිරිත් අහන්නට ඇතැම් වෙලාවට නොඑක් පින්කම් සිදු කරන්නට මරණාසන්න මොහොතේ උත්සාහ කරනවා ඒ තුල ඒ ප්‍රතිඵලය ලබන්නට හැකියාව තියෙන සමහරලාට මේ தત્ත්වය නිසාම කිපෙන අවස්ථා ද්වේෂය ඇති කරගන්න අවස්ථා තිබෙනවා අවසාන මොහොතේදී ඒ සඳහා යොමු කිරීම එතකොට හානියක් වෙනවද සෝන්හස මරණාසන්න කෙනෙකුට පින් සිටුවිලි පහල කිරීමට යොදන බාහිර උපාය උපක්‍රම 30ක් ආකාර දෙකකින් බලන්න පුළුවන් සමහරට කලින් පූර්ව සූදානමක් නැතුව ඒ මොහොතේම පින් සිටුවිල්ල ඇති වෙලා මරණාසන්න මොහොතේ දිව්‍ය ලෝකයට ගිය අප්‍රමාණ පිරිස් විමානවත්තු පොත් වහන්සේගේ ඇතුළත් වෙලා තියෙනවා ඒකේ තියෙන සියලු කතා මුගලන් හම්බරන්ට හම්බෙන ඒ දිව්‍ය ලෝකවල සියලුම දෙනා ගෙම් වැඩි දෙනෙක් ජීවිතේ අහඹුලෙස පිංකම් කරගත්තු අය. සමහර අයට මරණාසන්න වෙන වෙලාවේ මිහිරි හඬකින් ගාථා සජ්ජායනයක් ඇහිලා. එතකොට ඒ ගාථා සජ්ජායනය කළේ සිත පැහැදිනොත් එක්කම ප්‍රාණය නිරුද්ධ වුණා. අවසන් අරමුණ උනේ අර ප්‍රීතිමත් වූ සජ්ජායනය. ඒ නිසා දිව්‍යාදී ආත්මභාව ලැබුවා. ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒක කරදරයක් වෙන්නත් පුළුවන්. සාසනය කෙරෙහි පැහැදීමක් නැති කෙනෙක් මේ ආන්දරමත් දැන් අනිත් එක දැන් පණ ඇද ගන්න බැරුව දඟලට මේ වෙලාවේ ආපහු එහාට කූද්දලා මෙහාට කූද්දලා පෙරලලා කළු ඉංග්‍රියාවත් හොයාගන්න බැරි වෙලාවේ මේන් බලන්න ආන්දරෝ වැඩලා මේ සාදු කියන්න අත් එකතු කරන්න අත් එකතු කරනවා තියා නිකන්වත් ඉන්න බැරි මනුස්සයෙක් ඉන්නේ එතකොට තිබ්බට වඩා ද්වේෂයක් ඇති වෙලා ඒ වැඩ කරපු එක්කෙනා කරෙහි ආවේශ වෙන්නත් පුළුවන් එහෙම භයානක ප්‍රතිඵලත් ලැබෙන්න ඉඩ තියෙනවා මේ සම්බන්ධයෙන් ඒක නිශ්චිත වශයෙන් කියන්න බෑ මේක මෙහෙමයි කියලා ඔව් ඒ නිසා ඒ පිළිබඳව තිය අවබෝධයකින් ඒක කටයුතු කරනවා නම් හොඳයි ඒකට ඔය මරණාසන්නවකින් කෙනෙකුට ඒ ඉන්න අවසාන කාලය තුලත් අපි හඳුනන්නේ යම් යම් ආකාරයකට දානමය පුණ්‍ය කර්මයන් සිදු කරනවා සහ ගෞරවනීය මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීම සිවුරු පූජා කිරීම ආදී සිදු කරනවා ඒක කරන්න ඕනේ යන්තම් හරි සිහිය තියෙන වෙලාවේ හොඳ කල්පනාව තියෙන වෙලාවේ අර්ධක එකතු කරලා වඳින්න පුළුවන් වෙලාවේ පිරිකරකට අත ගහ ගන්න පුළුවන් වෙලාවේ මම මේක කිව්වේ ආසන්න වෙලාව කියන එක කොයි වෙලාවද කියන එක හරියට තීරණය කරන්න අමාරුයි කෙනෙක් අපි හිතමුකෝ ළඩ වෙලා දැන් මාස දෙක තුනක් ඉන්නවා එතකොට අන්තිම මාස එනකන් ඉන්නේ නැතුව මාස දෙකකට විතරවත් කලින් එතකොට එයාට තරම සිහි කල්පනාව තියෙනවා ඒ ඇයට ඒ වගේ පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම බොහොම ප්‍රයෝජනවත් හොඳයි බාහිරින් අපේ හැමෝටම කොතරම් සහාය තිබුණත් Tamanta nisi වමනාවක් නැත්නම් දැන් අර සෝතාපට්ටි අංග අතර තිබෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉතා වැදගත් කියන කාරණය. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණාට ප්‍රමාණවත් ධර්මයේ සඳහා යොමු වෙන Tamanta වමනාවක් නැත්නම් දැන් බණත් ඇහෙනව නිතරම. එතකොට හොඳ කල්යාණ මිත්‍රයෝත් ඉන්නවා. හැබැයි Tamanta වමනාවක් නැතිව යම් ආකාරයකට බණ අහන්න යනවා. ඉහළ බණත් අහලා එනවා. හැබැයි ප්‍රතිඵලය ලබන්න යම් ආකාරයකට එය හේතු සාධකයක් වෙනවාද Tamanta වමනාව නැතිනම් දැන් චන්දන් ජනේති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති චන්දන් ජනේති පණමියුන් එන්න ඕන කැමැත්ත පහළ වෙන එක චිත්තම් ජනේති ඒක උපදින්න ඕන ජනේති කියලා උපදිනවා චිත්තම් පග්ගණ්ණාති එතකොට තමයි අරමුණට හිත නගා ගන්න පුළුවන් වෙන්නේ දැන් බණක් කිව්වට බණක් අහන්න ගියාට ඒ නිකන් අර රැල්ලට යනවා මිසක් දැන් දස දහස් ගණක් ඉන්නවනේ බණක් කියන්නේ ගියාම නමුත් ඔක්කොගෙම සමහරට පස් දෙනෙක් විතර තමයි යම් කිසි ධර්මාභෝධයක් ලබා ගන්නෙ අනිත් අය අපි බණක් අහන්න ගියා ආවල්ලාම්ඳුරන්ගේ බණ අහන්න ගියා කියලා මිසක් ප්‍රතිඵල ලැබෙනවා කෝ හේතුව රැල්ලට යනවා මිසක් බණකින් ප්‍රයෝජන අරගෙනම තමයි අද මම නැගිටින්නේ කියන අදිෂ්ඨානය හිතේ දරාගෙන බණ අහන්න නැති නිසා වැඩි දිනකට එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ එහෙම කියන්නේ තමන් යන තැන තමන් කරන දේ පිළිබඳ අර ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී පුල පුලා සිහිපත් කළ ආකාරයටම අවබෝධය අර්ථය තිබිය යුතුයි තමන් තුළම නැත්නම් ඒ කොච්චර කටයුතු කළත් කැටවල හාමුදුරුවෝ මෙතන ඉඳලා අවුරුදු 15ක් 20ක් නෙමෙයි උන්වහන්සේගේ ජීවිත කාලය තුළම බණ කිව්වත් අපි කැටවල හාමුදුරුවන්ගේ බණ අහන්නේ නැමයි කියනවට වඩා ඒ කියන ධර්මයේ තිබෙන වටිනාකම හඳුනාගෙන අවබෝධ කරන්නට හේතුවක් වෙයි කියලා විශ්වාස කරගෙන ඉනවන නම් තමයි වැදගත් වෙන්නේ. ඔව් මම යම් කිසි දහම් කොටසක් අද අවබෝධ කරගෙනමයි ගෙදර යන්න කියලා හිතාගෙන උදේ සිල් රෙද්ද අදිෂ්ඨාන කරගෙන ඉනවන නම් උතුරු සළුව එහෙමයි. හැන්දෑවේ අනකොට යම් කිසි ධර්මයක් දෙන්න පුළුවන් උපරිම උත්සාහය මම දරනවා.
දැන් ඒ සඳහා පුහුණු වීම ලබන ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලාත් ඇත්තරම දැන් වැඩ ඉන්නවා උන්වහන්සේලාත් බොහොම දක්ෂ ලෙස ඒ කාරණා ටික ඉදිරිපත් කරනවා මටත් වඩා හොඳට සමහර විට ඉතින් ඒ නිසා කවදාවත් මේ භූමිය තුළ හිස් හිඩසක් තියෙන්නේ නැහැ දවසේ වැඩසටහනේ 99% මම මේ ධර්මාසනේ වාඩි වෙලා තමයි ඉන්නේ දවස් 30ෙම හොඳයි අපිට සමගන්න කාල වේලා උදා වෙලා තිබෙන්නේ මේ පැය තුළ දෙවන පැය තුළ අපි උත්සාහ කරන්නේ ඔබේ හිතේ පවතින ගැටලු ඉදිරිපත් කරලා ඒවට අනුශාසනා ඔස්සේ සහනයක් ලබා දෙන්නට අදත් ඒ අවස්ථාවයි ඔබට වැඩි වශයෙන් හිමි වුණේ මේ කාලේ කඨින චීවර මාසය කඨින චීවරය වෙනුවෙන් නැත්නම් මේ කඨින පින්කම වෙනුවෙන් චීවර මාසය තුළදී විවිධ පින්කම් සිදු කරමින් කඨින මහ පින්කම් සිදු කරමින් අපි අපමණ පින් කුසල් රැස් කරගන්නට යොමු වෙලා තිබෙනවා ඒ අතර මේ මෙත්නෙත් පාමුල සිදු කරන ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ කඨින මහා පින්කම නොවැම්බර් මාසේ 4 වෙනිදා අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේගේ ජන්මදිනයේ දවසේ සවුඳ දවසක් වෙදෙන්නේ සති ආරම්භක දිනේ. ඉතින් මේ දවස තුල උදෑසන ආරම්භ වෙනවා උදෑසන 5ට මිරිස්වත්ත මන්සන්දීන් කඨින චීවරයේ වඩමන නැත්නම් කඨින දුස්සේ වඩමන පෙරහැර ආරම්භ කරන්නට නියමිතව තිබෙනවා. ඊට පසුව උදෑසන පැය 3-4 පමණ කාලයක් තුළ පින්කම නිමවට පත් වෙන නිසා ඊට සහ සම්බන්ධ වෙන්නට පුළුවන් හැම දිනාටම අපි ආරාධනා කරනවා ඔබට මේ භූමියට ඒක රාශි වන්නට. එෙහිදී වාහනවලින් නැත්නම් තමන්ගේ පෞද්ගලික රථයකින් පැමිණෙන පින්නතුන් ඉන්නවා නම් මේ පිළිබඳ දැනුවත් කරන්න. ඒ වගේම කඨින චීවර පූජා කිරීමේ පින්කමට සමගාමී සංඝගත දක්ෂිණාවේදී ගෞරවනීය මහා සංඝරත්නයට මෙහෙණින් වහන්සේට පරිස්කාර පූජා කරන්න පින්වතුන් ඉන්නවා නම් ඒ ආයතත් ඊට සහ සම්බන්ධ වෙන්නට පුළුවන් මේ විස්තර දැනගන්නට ඔබ කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0714-222-844 දුරකථන අංකයේ 0714-222-844 0333-553-597 දුරකථන අංකයේ ඒ සඳහා විවෘතව තිබෙනවා. ඒ වගේම net කඨින මහා පින්කම නොවැම්බර් 10-11 දිනවල දිනේ දෙකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන්නේ. ඒ උතුම් පින්කමටත් ඔබට සහ සම්බන්ධ වෙන්නට ඇරයුම් කරනවා. නෙල්ලිගලට ඉරිදා 10 වෙනිදා ඉරිදා දවසේ සන්ධ්‍යා විදියක රාශී වෙන්න. මේ පින්කම පසුදා දහවල් දක්වා පැවැත්වෙනවා. ඒ කාලය තුළ නෙල්ලිගල භූමියේ සිට අපිත් එක්ක පින් කටයුතු රැසකට සහ සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා කරමින් ඒ සඳහා විස්තර දැනගන්නට 0747-949-389 දුරකථන අංකයට කතා කරන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමගින් අද මෙත්නිත් පාමුලට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතන ආදීපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන උන්වහන්සේට තිබෙන සියලු රෝග පීඩාවන් මේ කරන්නා වූ උතුම් කුසල කර්මයන්ගේ ආනිසංසයෙන් උන්වහන්සේට නිදුක් වෙන්නට නිරෝගී භව ලබන්නට හේතු සාධක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව නිවිද පින්කම් සිදු කරමින් ධර්මයේ පරිශීලනය කරමින් ධර්මය තව බොහෝ දිනකට සමීප කරමින් කරන්නා වූ කුසල අතිමහත් ඒ කුසල ශක්තිය උන්වහන්සේට ධර්ම අවබෝධය පිණිසම උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි මෙත් පාමුලෙන් සමුගන්නෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.